සාදුු සාදුු නමුතස්ස ගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස ගවතෝ වරහතු සම්මාසම්බුද්දස NAMU tasa gavato arahato sama sambuddhasa. Santangwa ajatang upeka sambodjanggang. Atime ajatang upeka sambodjanggo di pajana tu. Asantangwa ajatang upeka sambodjanggang. Natime ajatang upeka sambodjanggo ජතාානඋපන්න සූපෙක්කා සම්බෝජ්ජගස් උපාදෝහෝත තංශපජානාට යතාාච උපන්න්නස සම්බෝජ්ජංගස් භාවනාය පාරිපූර්ී හෝතිී තංශපජානට සාධූසාධෝසා මොඳයි දිින්වත් කල් යන මිත්‍රවරුණි අපි මේ සතිපතා පවත්වගෙන යනති සති වැඩමුල්ලුවේ ජනවාරි මාසේ අවසාන වැඩ සට වා සි නමවෙනිද නෑලමිල තියෙන්නේ. එතින් අවරුද්ධකට වැඩි කාලයක් අපි දෙන්න අපි මේ වැඩ සටහන කරලා ශ්‍රී ලංකාවේ ඉන්න කල්්‍ය යනමික්්‍රයෝ සම්බන්ධයෙන් හැම දෙනාම දන්නවා කෝමද මේක සිද්ධ වෙන්නේ කියලා. adalahlang suගන්නේ අප pada has Iන්නේ තවත් බුද්ධ වදනාවක් හැටට තවත් සටය වැඩීමක් හැටියට. තවත් ධර්මමාර්ගයට අත්තු දවක් බුදු හාමුදුරු පිල තියෙන මෙහෙම කරපුහම තමන්ට අලුත් දැනුම ලබා ගන්න පුළුවන් තමන්ගේ මාර්ගයේ ලැබිලතියෙන අත්දැකීම් මලට තහවුරුවක් වෙනවා. තමන්ට යම් සැක කටයුතු ස්ථානයක් තියෙනවාන එසැක දුරකර ගැනීමේ අදහසක් වෙනවා. අව ඒ වගේම දම උද්දච්චයක්නවා දම්ම උද්දච්චයක් කියල කියන්නේ ඔ ලංකාවේ හන්ඳියයක්ක් හන්දිියක් ගානේ ලෞ්ස්පකර් දාගන චනල් එකක් චනල් එකක් ගානේ උදහන්ද ල හසනකම් බණ කියන්නේ ගෝ දෙනෙක් ඒ අහන නිසා <Tab>, <tab>, pyni 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 ො දේකට අපි බන ස්සර හට දාග කරන මොකදේක ඉනවා යම් මුද්ධී පනය යම් විනෝධයක් ඒකත් එක හේතුවක් කිය බුදු හාමුදුරු සඳහන් කරලා තියෙන. වෙලා තියන්නේ අපේ තියෙන්නේ විනෝදයට ගන්න වැඩේ විතරයි අපි යන මාර්ගයට මේක හත්තු කරගන්න නැහැ සිට අනුන දසම නම භාවනා කරන්න ත්තන් පොච්චර බනැහුවත් තේරුමක් නැහැ දදගත් වෙන්නේ මම මේක දන්නවාගලා අනිත්තායට පෙත්න්න. එහෙම නැත්තන් තර්ක කරන්න ඒ ඇරෙන්ඩ එතනහට ගමනක් න තමන්ගේ යම් ආකාරයක පොඩි චිත්්‍ර පාරිසුද්ියක් සිද්ධ වෙන්න පුළුවන් හැබඒ කවදත් ප්‍ර්‍යක්ෂය හරහයන්න නහ කරුණු සම්පාදනය වෙලා ම්පාදනය වෙලා තියෙනවා නම් චිත්ත පාලසිතියක් වඩ පුළුවන් බනහලා මාර්ග පල ලබෙන රහත් වෙනය ඉ ඒගොල්ලෝ ගමන ගිහින් ඇවිල්ල මෙතැට තියෙන අය ගඩේ පටන්ගත්තු ගමන් එහ නතාම් වචනය ඇහිත්ත ගමන් ඒගොල් දුර ගමන කියනවා එහෙම නැතුව ඉන්න අයට බනයහුව කියලා වැඩත්වෙඒ අපි දන්නන අප කොතන ඉන්නේ කියලා වැඩේට බැහල වැඩේ කරන්න පටන්ගත්ට පස්සේ ඔන්න කෙලවරක් නැතු තේරෙන්ද පටන්ගන්න හොයි අනිත්කාරණය තමයි තමන්ගේ එකක දෘෂ්ටීන් තියර දෘෂ්ටි නැතිවෙලා යන ඒවා විජ වෙලායන ඉතින් මංකෝක ගැන වැඩී කතා කරඩ යන්න මේ අවස්ථාව ඒේ සඳහා තමයි අප මේ සතුතනු ගහතතිත් සාකච්ානු ගහිතය පිස්සරහට ියයාග ඉතින් එහෙම ඉස්සරහට තියාගන අපි ගත්තු පාටය හරියට එදා බුදුහාමුදුරුවන්ගේසිවුර එල්ලිලා රාහුලු පොඩකුමාරයා ගිහින් මේ උත්තමව ශ්‍රී සද්ධර්මය ශාක්ෂාත් කරගත්ත වගේ අපිටත් එහෙම එල්ලිල අන්ඩතියක් දදුහාමුදුරුව ඉතරි කරලකමයි අවුදුදස් සයිසීයක් ගියත් උන්වහන්සේගේ මේ ලෝකයෙන් මේ විශ්වයෙන් විශ්වයෙන් කෝනා කරට වැඩිය ලෝකයෙන් නික්මවීම සිද්ධ වනේ එට මොකක්ද උන්වහන්සේ ඉතුරු කරලා ගිය උන්වහන්සේ කිව්වා මගේ ශේත්‍රයේ දීවත්වෙන්ට පියාගේ ශේත්‍රයේ දීවත්ෙ පියාගේ ශෂත්‍රී කියල උන්වහන්සේ සඳහන් කිරුවීම සතර සතිට්ටාන. ඉති අපි මේ සතර සතිපට්ටානය අල්ලගෙන තමයි ධර්මය අල්ලගෙන තමයි ඉස්සරහලය. ති අපේ වාසනාවට අපිටත් එහෙම සතරසතිපට්ටානය ඉස්සරහ පියාගෙන වැඩ කරන උත්තම පුරුෂය ඉන්න. උත්තම කල්්‍යාන මිත්‍රය ඉන්න උන්වහන්සේලාගේ සවරු පොටවල්ල එල්ලි ගෙන අපට යන්න භාග්‍යයක් ලැබිලා තියෙනවා එකට හේතු අපි පෙරුම් පුරාගෙන ඇවිල්ලා තියෙන් ගමන යන්න එහින් ද තමයි අපි එක කරන්න හම් වෙලා තියෙන. ඉතිං වැඩි අටුවාටිකාන් නැතුව අපි මේ ධර්මය කියලා කියන්නේ සතුර සතිපට්ටා. එදා අන්දවනේදීට මතක හැටියට කුන්ඩ ලීක බ්‍රාහ්මණයට බුදුහාමුදුරු කිව් බුදුහාමුදුරුවන්ගේෙන් අහපුහම භාගෙවතුන් වන්ස ඔබ වහන්සේ ඔය සිව්රත්්දාගෙන හිඟා කකා මොකක්ද කරන සෙල්ල ඔබ වහන්සේත් වාද කරනවා ද නැත්තම් වාද නොකර ඉන්ට කියලා කිය නම්වහසේ කියනවා නැමන් ඔය දෙකම නෙමේ කියා. මම මේ විිමුක්තික් ලබාගෙන ඒ විමුක්ති මාර්ගයේ අන්ඩ කියල දෙෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙපාළඟ වැටිලා උඩලීක කියනවා අනේ උත්තමයාණන් වහන්ස මටත් කියන්ද කොහොමදේ විමුක්ති මාර්ගය ගන්නේ රතිබුදු හාමුදුරුව කියනවා උන්ඩලීක සත්ත බොජ්ජංග වඩ පන් සට්ට බොජ්ජංග පූර්ණ කරපම්. ඔොටඹටත් විමුක්තිියය හම්බවෙයි. පසය ආය එහෙම්ම දනින් වැටි ලහනවා පිලොගුරු අමාමෑණියන්ගෙන් කොහොමද භාගිවතුන් වහන්සේ මේ සත්්‍යපොජ්ජන්ග වැඩන්නේ. පොට භාගිවතුන් වහන්ස කියනවා සත්්‍යපොජ්ජග වැඩෙන්ඩ නම් සතරසතිපට්ඨානය වඩක ඉටං අපිත් මේ සතරසතිපට්ඨානය වඩලා ස බෝජංග වැදඩීමක් තමයි කරන්න එහෙම සත්තබොජ්ජංග වැඩෙනය සත්බොජ්ජ වැඩිචාය වැඩිච්ඡාය දියුණු කරණාය ඔුදු දෙදාසයිසියන් ගියාට පස්සෙත් මේ අමුදරුවන් රකින ගමක් වෙළඳ ව්‍යාපාර කරන ගමන් දරුමල්ලෝ හදන ගමන් ට දුවදුව හැටදුවදුවව සංගවත්තවලින් බෙවිදේරී ඉන්න ගමක් අපිටත් මේක කරන්න පුළුවන් කරන ඉන්නවා. පරපු අය ඉන්නවා සරහටක් කරනා ඉන්නවා කියන එක අදටත් ඔොත්තුයි අදටත් ඒ හැකියාව තියනවා. එහෙම සත්තබොජ්ජංග වැඩන විදිහ අපි මංහිතන්නේ පහුගිය වාර දොලයි දහ තුනේ විතර එහෙමනැත්තම් පහුගිය මාස තුනේත් උනහමාරි විතර දීර්ගවශයෙන් සකච්චාතර කරා ඒකදී බොහම රුජු සම්බන්ධතාවයක් සප්්‍ර ගොජ්ජන්ග වැඩින එක සම්බන්ධයෙන් තිල් ලොගුරු අමාමෑණියන් පෙන්න ල තියෙනවා ආනාපාන සතසූත්‍රයේ එක ප්‍රධානම දේ තමයි මේ සතිය කියනෙක් බෝජංන්ග ධර්ම වැඩෙද්දී ඉන්ද්‍රිය ධර්මවල එහෙමනැත්තම් ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් වල එනැත්ම් ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් කියලා කියන්නේ සද්ධ විරිය සතිි සමාධි පඥ්ඥා කියන ඉන්ද්‍රියන් පහ. ඔය ඉන්ද්‍රියන් පහේ මැද්‍ය තියන සද්ධාව මැද්‍ය තියන සතිය, සක්ත බොෝජ්ජංග ගොලට එද්දී එයා පන්තියේ මොනිටර් වෙනවා එයා පාලකය වෙනවා එයා ගන්නවා නායකත්ව පිල්ලල නෙමෙයි ගන්නේ තරග කරලා නෙමේ ගන්නේ මට මනාපදෙන්ඩ කියලා නෙමේ ගන්නේ අනිත් ආධ්‍යාත් ගිම්්‍රියන් හතර එයාට පූජ කරනවා ඔයා ගණ්ඩ මේ ගමන අතට ඒ අතට ගන්්ඩ තමයි සද්දාවීරියතියෙන්. අතට ගත්තාහම සමාධි ප්ඥා වැඩිනවා. එක ඒ හතරම අවබෝධ කරගන්නවා අවබෝධ කර ගත්තාට පස්සේ තමයි මේ සත්ත බොජ්ජංග ධර්මවලහතිය කියන එක ස්සර හටෙන් අප බර්ගවශය මීටෙසල සාකච්ා කිරවා කොමඳ මේ ඉන්ද්‍රියධර්ම බලධර්ම වෙන්නේ කොමඳ මේ බලධර්මහිට පස බොජ්ජංග ධර්මයක් වෙන්න කියලා මක මේ වෙලාවෙෙන ඇවත වරක් ආයර්ගෙන සාකච්ඡා කරනට බලාපොරොත්තු වෙන්න හැ පේමාතෘකාව ටිකක් හිට වැඩි වෙනස්ස එකක් නිසා. එටන් මේ සති සම්බෝජ්ජන්ගේෙන් පටන්ගන්න බොජ්ජන්ග ධර්ම බුදුහාමුදුරුව කියනවා සතිය පවත්වද්දී එක්කෝ කයට එහිමනත්තම් වේදනාවට එමනත්තන් හිතට එමනැත්තන් ධර්මතාවයන් වලට ආතාපී සම්පජානූ සතිීමමා ගෙනිය ලෝකයේ අභිද්්‍යා දෝමනාසන් කියන ගුණාගැ ඇතුළ වඩලා ඒ වඩන අරමුණේ ඇති වෙන සතිය මොට්ටෙන් නැත්තා මොට්ටවෙන් නැත්තම් අසම්බුද්ධ සතියක්ති එනවන ඒ හේතුවෙන් චිත්තක්ෂණ චිත්තක්ෂණ හරහා ඒක ඇති වෙන ඇතිවෙන චිත්තක්ෂණයක් හරහා එයාට වැඩිෙනවා දම්ම විචය එයට වැඩිෙනව විරිය සම්බෝජ්ජන්ගේ යට වැඩිනව පීති සම්ෝද්ජයන්ගේ යට වැටිනා පසද්දි සම්බුද්ජන්ගේ යට වැඩෙනවා සමාජි සම්බුද්ජන්ගේ එයට වැඩි නොව පර්සන සම්බුද්ජන්ගේ කියලා හේතු කාරණ සහිතව පසි සූතිය පෙන්නල දේ දුජුරේකීය ක්‍රමයක්. රේකීය ක්‍රමය පෙන්නල දුන්නත් අපි මතක් කරගත්තමීට ඉස්සැල්ලා ඉනිමඟ කූඩට යනවා වගේ නෙමෙයි ඉමඟ කූඩට යනගේ නෙමෙයි සිද්ධ වෙන්නේ කොහොමද විජු සම්බන්ධතාවයක් තිබුණත් ග්‍රීස්ගහේ යන වගේ තමයිවෙන්න කුඩට යනවා ශෘස් ගාල වැටෙන අරින්න ආය නගිනවා වැටවා අරින්න ආය නගිවා වැටවා එහෙම තමයි මේ රුජු සම්බන්ධතාවේ උඩට උඩට යන්න. එමනත්තන් යනවා කන්දක් වටේ උඩට යනවා වගේ. එක කන්දක් උඩට යද්දී අපිහෙලින් කන්ද නගින්න. කන්ද නගින්නේ. ්ඩ පොඩ්ඩ පොඩ්ඩ වටට වටට වටතමාය ඔයා ආකාරයට මේ සප්ත බොජ්ජංගධර්ම ුජු සම්බන්ධතාවට දෙකින්දිකටම වැට වැඩෙන ඉහෙම වැඩිලා අපි මේ ඇවිල් ල තියෙන ඔපෙක්කා සම්බොජ්ජගේයට උපේක්කා සම්බොජ්ජගයේ මූලි හඳුන්වා දීම අපි ගිය සතියේ සඳහන්කෙරුව පොඩි කෙටි සටහනක් ගත්තොත් උපේකා සම්බෝජ්ජන්ගේ බුදු ආනාපානසට සූත්‍ර බෙන් නහෙම කියලා තියෙනවා. සෝ තතා සමාහිතං චිපතන් සාදුකං අජුපෙක් කිතා හෝති යස්මින් සමයේ භික්කවේ බික්කු තතා සමාහිතං සිිත්තං සාහදුකං අ්ජුපෙක් හිතා හෝත උපේක්කා සම්බොජ්ජගං තස්මං සමය බික් වුුණො ආරද්දෝ හෝති භාවේති භාවනාය පාරිපූරීින් ගච්චන් ටිකය. කියන්නේ මනනි යම් කලෙක එසේ එකඟ වූ සිත් ඇති මහනතෙම මනාකොට මධ්‍යස්ත වූයේ වේද. ගරි වැදගත් මනාකොට මධ්‍යස්ත වූයේ වේද. එක කියන්නේ මේ සමාහිත එකඟ වූ හිතක් ඇතිවුුණ පලියටම මනාකොට මධ්‍යස්ත හිටක් ඇතිවුනා කියලා අපිට කියන්න බෑ. අපි එක ඇයි කියල ගීසරේ සාකච්ඡාකරවා. වුවෙන්ඩ පුළුවන් අපි කෙලවරක් නැති දේවල්ගත මේ කාමලෝකයේ තියෙන දේවල් නෙමෙයි. සිල්ගත්තහම තියන දේවල් නෙමෙයි. දන්දුන්නහමතියන දේවල් නෙමයි හොඳට භාවනා කරලා හොඳට භාවනාව වැඩිලා මාරයාගේඇ හැම නේ දහු. ඇම්කන සත්වයන් එෙන්ඩ පුළුවන් අපට කිව්වා බ්‍රහ්මයාගේ ජාලයයට හුන්ට. දැන් හවෙලා තිෙ ඉටනෙට් එකෙත්න. ඒක තියෙන පෙස්බුක් එකයි අරබුග් එකයි මේ බුක් එකයින ඒකත් අහුුවීමක් තමයි. ඒගේ බ්‍ර් අමාරයා දලාති හිටවැඩිය ආතල් ජාලයක් සංසාරයෙන් ගොඩවෙඩ ඉන්නට දෙන ඇම. නකටිගෙන බ්‍රහ්ම ජාලී ඒ හැට දෙකක් තියෙනවා. ඒවට අහුුවන්න පුළුවන් කියලා ඉහින්දා. එ කියන වචනේ එකඟ වූ සිත් ඇති මහනතම මනාකොට මධ්‍යස්ත වූයේ වේ දෙහෙම වුණනොත් විතර ්‍රහ්ම ජාලයට අහුවෙන් නැතුව මධ්‍යස්ත වනොත් එතකොට උපේක්තා සම්බෝජ්ජන්ගේ පටන්ගන්නා ලද්දේ වෙයි කියලා මම නීම කරනවා කියලා කියනවා ආන පනසති සූත්‍රය. එටන් ඒ මධ්‍යස්ත වෙනවා කියලා කියන්නේ අපි දේවල්වලට පනින්නේ නෑ. අපි දේවල් වලට කාලය ඉඩ දෙනවා මොකද වෙන්නේ කියලා බලට. අපි ඒකට ගත්තු උදාහරණය තමයි ගිින්දරට හිිට්ටුෙරුවත් පුරල්ලු පිහාට පුරල්ලු පිහට පණින් නෑ ගින්දර පස්සටේනවා. එමන න් අයිලෝන් වූ ලක්ටැලුවොත් පස්සටේ. එමන ඇත්තන් ඉබ්බෙක් කැලේක ඉදදී ඉබ්බාව ගුදුරු කරගණ්ඩ ඉබ්බගේ ආහාරය කර ගණඩ සතුරෝ ඉන්නවනන් එබ්බ එලියට කනලා සතුරන්ට දිවදික් කරලා සෙල්ලන්දාන්ඩ යන්නේ නෑ. එබා කට්ට ඇතුලට අඩු ටිකයි ඔොලුුවයි අරගන සම්පූර්ණ ආරක්ෂාවගන්න. ඒ වගේ බුදුහාමුදුරුව කියනවා අපත් එහෙම මධ්‍යස්ථභාවයට කනලා දෙන්න නැති ගතියකට බුඩ පණින් නැතිගතියට කැම්පත් ගතියකට එ එ පෙරලුණු පිට හොඳයි කියන ගතියට එනවා. ඒකට කියනවා උම්මේව අංගානි සටේ කපාලේ සමෝදහන් බික්කු මනෝවිතක්ී. ඉබබා තමන්ගේ කට්ට ඇතුළට අඩු හකුලොවා ගන්නාසේ භික්‍ෂූන් වහන්සේලා මනෝවිතක්ක හකුළවා ගන්න පෙනවිදිහකට කියනවා නම්. මේ සමාහිත ඇති වෙන හිත සමාධිමත් වෙන හිත එක්තැන් වෙන හිත එක් තැන් වනා කියලා මේ මොකුත් නැති හිස්වෙන් නෑ. ඒකට ඕන තරන් යෝජනා යෝජනා නවා. ඒවෛද්දීඒට පැනලක් ගුදුරුවෙන් නැහැ. සමාධහ බික්කු මනෝවිත ඉබපක් කටු ඇතුළට ගන්නව වගේ මේ වෛද්‍ය අරමී හිටම ඇතුළට. හකුළවාගන්න එක කරඩ පුළුවන් වෙන්නේ මේ උපේක්කා සම්බෝජ්ජන්ගය දියුණු එද්දී ඉ ොහොම මධ්‍යස්ථ භාවයට පත්තුෙන්ට අපි ගියසරේ නැත්වූඔය අවශ්‍ය කරන කරුණු කීපයක් තිීමඒ කරුණු අපි දිගටම කරුණු සඳහන් කරග ල ති බිච්ච සූත්‍රයක් දත්තා අපේ සාකච්ඡාවට සූත්‍රයේ නම තමයි ආහාරට කාය සූත්‍රය කියන එක ඒකට ආහාර සූත්‍රය ගැලක්තියනවා කාය සූත්‍රය කෙලත් නමන් තන් සංහිතන කාය තියෙන්නේ ඒ කියනවා උපේක්කා සම්බෝජ්ජන්ගේ වැඩෙන්ඩනම් අවශ්‍ය කරන ආහාරයක් තියෙනවා මොකදදේ ආහාරය උපේක්කා සම්බෝජ්ජන්ග්කාානීය දම්මානය මනාද මේ උපේක්කා සම්බෝජ්ජන් ගට්ටානය දම්මා කියල සඳහන් කෙරුවට එතන මොනවද කියලා සඳහන් කරන්න නෑ එහින්දා අටුේ අටුවාචාරයෙන් වහන්සේල දී ල මේ උපේක්කා සම්බෝජ්ජන් ගට්ටානය ධර්මය ත උපේක්කා සම්බෝජ්ජන්ගේ වැටෙන් වැඩෙන්ද අවශ්‍ය කරන කරුණු කීටය. එක එකක් තමයි සත්ත මජ්ජත්තතා කියලා පාරණය අනිත්කාරණය තමයි සංකාරවස්තු සමතාවේ කිය කාරණය කිය. තුමිනි කාරණය තමයි කියලා එන පුද්ගලන්ගේ දුරුවීම අනිත් අකේලා එන පුද්ගලින් අසුරු පිරීම කියලා කරුණු හතරක් සඳහන්තරලා කියේ. බැලුවොත් කරුණු මොනාද කියලා සත්ත මජ්ජත්තතා කියලා කියන්නේ සත්වයින්ට මධ්‍යස්ථව සැලකී. සත්වයින්ට මධ්‍යස්ථ සලකණඩ පුළුවන් වෙන්නේ තමන් තමන්ට සලකණ්ඩ ඉගෙන ගත්ත. ත තමන්ට සලකණ්ඩ ඉගෙන ගන්න පලවෙනිම තැන තමයි තමන්ට කරදරයක් නොවී කොච්චර ඉන්ඩ පුළුවන්ද කියලා තමන් තේරුම් ගන්න එක. එ තමන්ට කරදරයක් නොවේ ඉන්ඩ පුළුවන් බව තමන්ට තේරුම් ගණ්ඩ හම්බ වෙන්නේ තමන්ගේ සංවධිතාවේ වැඩිවෙන තර තමන්ග සංවේධතාවේ වැඩිවෙෙන්ඩ වැඩිවෙන්ඩ තමන්ට තේරෙනවා මෙන්න මෙතනද මට විදෙනවා. මෙතනදි මට අමාරු මෙතට මෙතනින් ඉහාට ගියොත් මට දරාගන්න බෑ ඒමනත්න් සංවිධතාව වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ තමන්ට ඒත් දැනන දැනන මට්ටම බොහොම කලින් අහුවෙන්ට පටන්ගයි. හෙම කලින් අහුවෙන්ට පටන්ගණ්ඩ පටන්ගණ්ඩ අනිත් අය ගැන තමන්ට අවබෝධයක් ඒ කරලා දෙන්න සතිය තමන්ගේ තුළට හිට ගත්තට පස්සේ තමන්ගේ කයට තමන්ගේ වේදනාවට තමන්ගේ හිතට මේ සතිය පැවැත්තුවට පස්සේ එයාට මේ සංවේධතාවේ මට්ටම අහුවෙන මට්ටම පුඩුවන් තරන් යටට යටට යටටයා තමන්ම තේරුම් ගන්න පුද්ගලයාට පුළුවන් වෙනවා සත්ට මජ්ජත්්‍යතාවේ අනිත් සත්තුන්ටත් මේකම තමයින කියලා තේරුම් ගන්න ඉ එහෙම තේරුම් අරගන සත්වෙන්ට සලකන ක්‍රම කීපයක් එකක් තමයි සත්වයින්ට මෛත්‍රී කරනවා මොකද අපි සංවිධිතාවය අරගන අපි මේ තියන තමන්ගේ කායික වේදනවල් මානසික වේදනවල් එහමනම් වෙන උහුල ගැන්ඩ බැරි තත්වයන් වලට අපි ගහ බැනගන්න නෑ අපි වැයක සමාධානයෙන් ඉන්නවා දුකක්කාවත් සැපත්කාවත් දරාගණඩ පුළුවන් ව දරාගැඩ බැරිුුණා අපි මේකට හිනා වෙලා සතුටේ බෛත්‍රයෙන් බාරගන්න තයි සතිය කරන්න එහෙම බාරගන්න පුද්ගලට පුළුවන් අනිත් සත්වයින් කෙරෙහිත් එහෙම මෛත්‍රයෙන් වල එතකොට මේ සත්ත මජ්‍යත්්‍යතාවය කරන එක විදිහක් තමයි මේ සියලු සත්වෙන්ට මෛත්‍රී කරන එක යතක් පිට අතක්තියාගෙන ඉද්දී අපි සියලු සත්තුවෙන්ට මෛත්‍රී කරන ද අපි අපිට මෛත්‍රී කරද්දී අනිත් සත්වන්ට මෛත්‍රී කරන එක ඉබේ සිද්ධේ ඒ වගේම තව මේ සත්තයිට මෛත්‍රී සත්වයින්ගේ මජ්්‍යත්තතාවේ මැදිහත් බව. එ තව ක්‍රමයක් තමයි කරුණාව කියලා කියන්නේ අනිත් අයගේ දුකතේරෙනේ. අනිත් අයගේ දුකක් දැක්කහම දුකට අනුව අපිට කම්පාවක. මට මතකයි පරණ, නෝන මහත්්‍යයාගේ අසනීප තත්වය කිව්වට පස්සේ මේ පර්ශදය ඉන්න හුඟ දෙනෙක් ඉස්ස රහට ඇවිල්ලා එක සත්‍යයක් ක්‍රියාවන් රවා. පර්ශෂදීදිත් කෙරුවා ඒ ගොල්ලන්ගේ භානා තුකරදිත් කවා ඒ කෙරුව ඇයි මේ අනුකම්පාාව දුකක් විින්දනවආයට ඒ දුක දැකල තමට කම්පාවක් කම්පාවට අනුව අපි ක්‍රියාක අ ඒ හින්ද තමයි අපඒරි කියන්නේ අනුකම්පාකයම කරුණාව දක්වන එකත් මේ සත්වයන් කෙරෙහහි මධ්‍යත් සතාවයක් දක්වනේ හමන අපි ගෙනනේ පොට වැඩේ වනේ මේ මහමයි එහෙම කියන්න ඒ වෙනුවට අපි ඒ වෙනුව එයාගේ දුකතේරුම් ගට උත්සහතරහම කම්පාවක් ටිකරග අපේ අපේ චංචකම්පනවේගයක් ඇිකරේ කම්පනවේගය පුළුවන් තරම් මධ්‍යස්ථව බෙදාහරන්ඩ බල. ඉටං ඒවගේ සත්තුවයිහින්ට මධ්‍යස්ථාවේ දක්වට පුළුවන් තවක්‍රමයක් තමයි මුදිතා මුදිතාව කියලන්නේ අනුකම්පාවට අනි ඇත්ත එකයන්නේ මේ දුකෙන් පෙලන සත්වය නෙමෙයි සැපෙන් සතුටෙන් සුක්‍රයෙන් ඉන්න සත්වයින්ගේ විදිහ දැකලා ඒක සතුටු වෙන හොඳට කාල බීල ඇඳලා නටලල් ගොලිවෙලා ඉන්නවනම් අපි අනේ මේ ගොල්ලන් මෙහෙම ඉන්නවන පොච්චර හොඳද කියලා සන්තෝසයට පත්වති එහෙම සන්තෝෂයට පත්වෙනය පොච්චර ඉන්වාද කියනක නම් ඉදිරි ලොකුම ලොකු ප්‍රශ්නය මොකද කවරහරි කාල ඇඳලා ඉන්නවනම් ස්වභාවේ මේ මෙ පුද්ගල වැරක් දත් නේ ස්ෝභාවෙක් මනුස්සට එන්නේ අරෝනම් එලාට පුුඩුව විකුල්ලා වෙන්න ඇති චරය සල්ලි හබල කහම දක් පාෝච්චරක් නට රෝෙන් කියල තමයි අපිට කියවෙන්. ඇති එහෙම නැතුව අපිට පුළුවන්නම් ඒගොල්ලන්ගේ දියුණුව දකලා තමන් සතුටු වෙන්ඩ ලොකු කුසලයක් කර ගන්න ළ ලොකු කුසලයක් කරගන්න පුළුවන් පුඟ දෙනෙ. එහෙම බෑ. හෙම බෑ යා පොඩ්ඩක් නැගීගෙන එනවා නම් මොකක් හරි කට්ටක් ගහන්ඩ තමයි වලන් මුදිතාව කියන එක බොහෝම අඩුයිඉතින් ඒකත් සත්වය පෙරෙහහි මධ්‍යස්තභාවය ඇතිකර ගඩ විවහල් වෙන දෙයක් එහෙම මුදිතාවක් ඇතිකරගන්න ත් සතිය තියන කෙනෙකුට මහසුයි. දන්නවා සතිය තියෙන කෙනා එයාගේ සංවේධිතාවේ මට්ටම වැඩිවෙන්ඩ වැඩිවෙන්. මේ මම කාටහරි විනාත්මක විදිහට කම්පන චංචලවේ ග නැතිකරගත්ත ඉස්සෙල්ලා මටයිඒක දැනී. ඒහින්දා එහෙම දෙයක් ඇතිවුණු.යා අනිත් අයිගේ දියුණුව බලලා අනිත් අයිගේ සතුට බලලා සන්තෝස වෙන්ඩ පුරුදු. එතින් මේවා ධනාත්ක බොහෝම ප්‍රබල ධනාත්මක ක්‍රියා ශක්ති. මේ ක්‍රියා ශක්තින් හර හා සත්වයින්ගේ සුබසිද්ධිය සලකණ්ඩ බොහෝ විට බොහෝ දෙනෙ ක්‍රියා කර. එක ආධ්‍යාත්මක ලෝකයේ බුද්ධාගමේ විතරක් නෙමයි බෞද්ධ දර්ශනයන් තරක් නෙමෙයි. මොලෝ හැම ඉගැන්වීමකම, ඉගන්නන මේ ලව් කියන වචනේ අනිත් අයට පේම කරණ්ඩෝ නෑ කියන වචනේ තමයි ඒගොල්ලො උසස් කොටම සලකන්නේ බුදු හාමුදුරුව එවුනාට කියනවා. මේවා මොනාද මේවයේ වංචක ස්වභාවයක් තියෙන මොකක්ද මේවා තියන වංචක ස්වභාවය සමහර වෙලාට මේ හාමයට බර හරි කැමති ති අප කට්ියට මයිට්ලි කරග. අපි හරි කැමතියි අපේ කට්ටියට කරුණා කොරග අපි හරි කැමති අපේ කට්ටියට හොඳ වෙනුවන්න මුදිතා කොරග එන්න මේ වා ඇති න විසකෑ කාමය සම්බන්ධ එම නැත්තන් දේශ සම්බන්ධය උත්තියෙන්ට පුළුව ගහණ්ඩ කොටන්ට කප්ඩ කොටන්ඩ බැරිහි ද මයිත්තිකර. එහම නැත්ත මූුණ ච්චාවට නයේ කොච්චර යෝබ්ද කියල යතිින් ඒ වුණට එන ගාපන් කියලා දයි කිය ඉති මේවා මේ වගේ පොච්චර ප්‍රබල ජනත්මට ශක්තියෙන් වුනක් ඒ වැයි තියෙන්ඩ පුළුවන් විස දබුදුහාමුදුරුව කියනවා මේවා ඔක්කෝම කරලා බැරිවෙච්ච තැන වඩාම ප්‍රබලක ගන්නවා ජනත්්‍රනත් නැතික ඒකට කියනවා උපේක්ෂාව කැන්නේ. මොනාකෙරුවත් වැඩේ හරියන්න නෑ. කොච්චර මෛත්‍රීකෙරුවත් කොච්චර අනුකම්පාකෙරුව කොච්චර මුදිතාව තිබුණ එයාගේ දුක නැතිවෙෙන්ද පුුව. දුක දිගටම පවතින්ද පුළුවන්. ය මොනාකෙරුවත් අපි ලෙඩවෙද පුළුවන්. මොනාකෙරුවත් අපි වයිසට යනවා මොනාකෙරුවත් අපි මැරි ලයනෝ. ඉති මුදිිතාව කෙරුව කියලා මෛත්‍රී කරුව කියලා නුම්පාකිර කලේව නවතිත්නැ. තියහින්ද මේ මැදටෙන් දෝනක් මැදටෙන්ට නම් සත්ත මජ්‍යත්්‍යතාවේ ප්‍රබලමදේ තමයි උපේක්ෂාව උපේක්ෂාව කියල මැදට එනවා කියලා කියන්නේ අර වගේ ධනාත්මක තත්ත්වඇන්වලට යන්නෙත් නැහැ ප්‍රරිනාාත්මකාගයන්නේ වැත්මේ යටින් වැඩ කරන නිසා මේ දෙකේ මැදට ගන්නවා මේවා අපි මේ ඉපදිලා ඉන්න හිද්ද සිද්ධ වෙන දේව. අපි ඉපදිලා තියෙන්නේ මේ කර්මාණුරූපෝ දේවල් සිද්ධ වෙන නිසා. අපි ඉපදිලාතියෙන්නේ මේ කර්මය දායාද කරගට. අපි ඉපදිලාතියෙන්නේ මේ කර්මය අපේ ඥාතිවරයෙක් කරගෙන. අපි ඉපදිලාති එන්නේ කර්මය මූලික කරගෙන. අපි ඉපදිලාතියෙන්නේ, කර්මය සුවකීය භාවේ කරගෙන. කියලා බුදුහාමුදුරෝ සඳහන් කරනවා කම්මස්සෝමිකම්මත් සදායාදෝ කම්ම බන්දුම්ම යෝනිී. එහහින්ද තිමට කොරන්ට දෙයක් නැහැ. මෙහෙම වෙද්දිත් හිනාවෙලා ඉන්ඩ පුළුවන්ද. එහෙම හිනාවෙලා ඉන්ඩ පුළුවන්න්න ඔවු මගේ අතහිදෙන් අවුමගේ අ කැඩිලා. ඔවුමගේ කකුල කැඩිලා. ඒ වනාට ම අඩන්න නයින්න්නම යන්න මගේ වැඩිටික මං කරගනෙනවා. මොකද කවදහරි ම මේව කරපු දේවල් තමයි. එම නැත්තම් ගන්නම නැතු අපේ ලොකු විසක්ගලියට පනින්ඩ පුළුවන් අනිත් සත්තු කරෙහි. අනිත් සත්තු කෙරහි ලොකු දවේශයක් පනින්ඩ පුළුවන් ලොකු සැක ඇතිවෙෙන්ඩ පුළුවන්. ඇතිවෙලා ගඳ ගස්සන්ඩ පුළුවන් පතර වටේ එහෙම උනාට පස්සේ. දැනගන්ඩ ඕන එක සිද්ධ වෙන්නේ මේ කර්මකර්මානු පල ඉන්ද. අපේ තියෙන පරණ කරපු එක දැන් එලියට පැනලා. ඒක එළියට පණින්ඩෝ අවශ්‍ය කරන තරමටම අපි සතිය වඩලා යටට හාර එ හැරුවට පස්ස තයි ඒ ඇ එලියට පනි න තන් උඩින් ඊට වැඩිය දේවල් තියෙනට අර යට තියන එලියට එන්නේෙ මනහැ. ඇති මෙහෙම එලියට එන්නේ බලන්ඩ අපිට මධ්‍යස්ත වඩ පුළුවන් සත්තු කෙරේ. එහෙම මධ්‍යස්ත වඩ පුළුවන්කමක් තියෙන වනං උපේක්ෂාව වැඩෙනවා. මධ්‍යස්තකමක් ඇතිිවෙන්ඩ් බැයින අපිට පෙන්නල දෙනවා තව උබට උපේක්ෂාවවෙද අවස්ථාාව තියනවා නත්තමේ බුදුහාමුදුරු ගහල බැන් පෙන්න්නට නෙන්නේ. ඒවා සිද්ධ වෙන්නේ මෙන්න තව වැඩ තියෙනවා කරන්න. ඊළඟ ප්‍රශ්නපත්තරය ඕක තමයි ඊළඟ විවාාග ඕක තමයි. හරි මේ සරේ පෙල් දැන ගැනින්. අප මේ කර්ම යා දෙකර නැතේලා නය කරමයෝනියය ඇති වෙලා ෙනත්ය කම බඳු ඇතේලා තියන කත්තිය කමස කෝමි කතිය ඒ හින්දාඉහෙමත් හිතන්ඩ පුළුවන් නම් අන්න එයාගේ දෘෂ්ටිය රුජයි යාට තියෙනවා සම්මාධිට්ටියයේ මූලික අන්ගේ මොකදද සම්මාධිට්්‍යියයේ මූලික අංගය මේ කම්මස්ස කතා ඥාන සම්මාධිත්්්‍යිය කියයන මේ කර්ම කර්ම පලහින්ද තමයි මේ සිදතවෙන්නේ. ඒ කර්ම කොච්චර තියනවාද කියලා බලන්ඩ තමයි මේ සතිය වඩන් සටිය වඩක්්දී යට හැංගිලා තියෙන් කක් එලියට එනවා. එහම එළියට එද්දී සත්වයින් කරෙහි මධ්‍යස්ත භාවය කකින්න පුළුවන්ද නැයිනම් තව උත්සුක වෙලා කරමු කියන යෝජනාව තමයි මේ අටවාර්චාරයෙන්න් වහන්සල මෙතන මේ එලියට අරගෙන තියෙන් ඒක එක හේතුවා න උපේකා සම්බෝජ්ජන්ගේ වැඩෙන් උපේ සම්බෝජන්ගේ වැ වැඩෙන්ඩ කියන වචන පාවිච්චි කරන්නේ. මොකද උපේක්කා සම්බෝජ්ජන්ගය සම්බෝජ්ජංග ධර්ම වැඩෙද්දී පටන් ගන්නවා. එක ආරද්දෝ හෝතයි වෙලා ආරම්භ වෙලා. උපේක්කා සම්බෝජ්ජන්ගේ ආරම්භ වනාට මේකත වැඩෙන්ඩ ඕ බුහුගත් දුරට මේ සම්බෝජ්ජංග ධර්ම හතටම තියෙන වචනතුනක් තමයි ආරද්ධෝ හෝති භාවනාය පාරිපූරන් ගච්චින්තිි කැන අවස්ථා තුනක් තියෙනවා එක පාරම්භ වෙනවා ඊට පසු හුගාකක වඩන්. ඊට පස වඩල වඩල වඩලවඩල පාරිපූරන් ගච්චන් ත එක තත්ත්වයකට එනවා පිදුරු ගොඩක් වගේ ඉන්න තේරෙනවා. එත් මිසි කරලා තියෙන පත්තර කොලයක් වගේ වෙනවා. එහෙම වනාට පස්සේ පාරිපූරන් ගච්චන්ත එක සම්පූර්ණ වෙලා පූර්ණ පේක්ෂාව වැඩිලා එඩෙන් බුදහාමුදුරුවේ උපේක්ෂ සම්බෝජ්ජන්ගේ වඩක්දී උපේක්ෂා පාරමිතාවගේ ලැකක් වැඩි. එච්චර උපේක්ෂා පාරමිතාව උන්වහන්සට අවශ්‍ය වෙලා තිබුණා මොකද මේ උන්වහන්සේ ධර්මයක් නැටි ලෝකයේ හැන්ගිලා තිබිච්ච ධර්මය සූස්ථායිෙන් ගන්්ඩ සෑහණ කතකිරීමේ අවශ්‍යතාව තිබිල දවා. දෙහම පැරම්පුරාගෙන උන්වහන්සේ ඇවිල්ල. එතින් උපේක්ෂා පාරමිතාව සම්බන්ධයෙන් තියෙනවා ජාටක කතාවක් සුල්ල ධම්ම පාල ජාතකය කියලා. සුල්ල ධම්මපාල ජාතකයේදී බුදුරජාණන් වහන්සේ ඉප දෙනවා ධර්මපාල කුමාරයා හැටියට. ධර්මපාල කුමාරයා හැටියට උප දෙෙන්නේ මහා ප්‍රතාප කියලා ප්‍රජකෙනෙකුගේ රජකෙනෙකුගෙන් අග බිසවටඒ හොඳ වෙලාවට මෙතන යට ගිය දස බරනැස් නුවර බ්‍රහ්ම දත්තනම් රජෙක් නමිඇන්නේ යට ගිය දස්වස බරණැස් නෝරද කියල දාලත් නැහ මහ ප්‍රතාප කියල රජ මහ ප්‍රතාප රජගු රජ්ජුරුවන්ගේ අි සැවට පුත්‍ර හම්බෙන ධර්මපාලමාට එද මේ මහප්‍රතාප රජුරුවත් ඉතින් අපේ මෙතන නැති පර්ශදය නැති උඹ දෙනෙක් වගේ තමයි කොඳ බෙබේ කන පැළෙන්ඩ ගොනෝ ඉති දවසක් බීලා ඇද්ද ළමයට දවස් කතයි එන ගමන් අගභිසසවගේ කාමරය පැත්තට යනු බී අගිස කාමරය පත්තර යන්න මොකි කෙල තිම විශේෂෙන් ගැන් න තර ගටට ගිහාම අගවිිසෝ කොඩිය කාම නලෝන හ පුද්දුම සෙන හසකින් භක්්ටියයකින් ආදරී. ජජුර ආද කියලා ගණන් ගත්තවත් නෑ නිකම් පයිට පෑගෙන දූන් තරම්ටත් ගණන්ගත්තේ පජුරුවන්ට යකානෙන්ට යපානැ කල බීල ඉන්න ගමන් පෝඩර එකක් දුන්නා අරු අරගන හතරට පපල හතර වාහන් කඩ ඉල්ලමක් කාවද මේ අරි පොඩි කුමාරය තමන්ගෙම පුතාව එතින් ඕක රජානනය දැන්ී ගන බහන්ස දී හි අනම්මන කියලනෑ අන දුන්නට පස්සේ ඒ වෙලාම වැඩේ යන්ඩෝන ඒමනත්ත ඉතින් පලවනිින්ම අන කරපු එක්කනටක් වැඩේ හම්බේ. එනිසා මෙහෙම කරන්න ගහාාම කුම් අබිසව කෑ ගහනවලු කලන්ත දඩා වැටෙනවලු ඔය පොඩිකා බේරන්ඩ ය වැරත්තත් කිරුව නෑ වැරත්ත කුණානම් මගේ අති මුණේ මාව කපලද එහෙම බැයිනං මාව මරලාදාන් ඩො ළමව බේරන්. අහන් එම නැහැල්ලු රජ්ජරෝ. හිට පස්සේ බයිනවා මුළු රාජ්‍ය සභාවින්න උප්පාන්ට. තොබි වගේ පෙන්ඩයෝ ඉන්නවාද මේගේ දෙකට නැගි හිට පල්ලා. එ ඔපපුත් අහන්නෑ අ දීපු අනක්‍රියාත්මක කරනවා දීපපු අන ක්‍රාත්මක කෙරුවට පසේ බුදුහා මුදුරුවෝ බුදුවෙලා බුදුනාට පස්සේ මේ කතාව කියලා කියනවා. එදා ඒ වෙලාවේ මගේ හිතට මාවකපපු ගහලයා ගැනවත් මරන්ඩ කියලා අනදුන්න යරජ්ජුරෝ ගැනවත් මගේ අම්මා ගැනවත් වෙනස් හිතක් ඇතිවුන්න. සාමාන්‍යෙන් අම්මට පුදූම අදරෙකුත් තාත්තා ගැන පුදම වෛරයකුත් නය ඇතිවෙන්න හිතට. බුදුරජාන් වහන්සේ කියනවා ඒ ධර්මපාල කුමාරය ඔ දවස් හතේදී ඒ න් වහන්සේ තේරෙනවා මොකද වෙන්නේ කියලා කතාහ කරන්න දැඩු නැතිවුණ ඒවෙලා එහෙම චිත්තයක්ක ඇතිවුන්න ඒක තමයි පෙරම්පුරුණුව කියල ඒක තමයි උපේක්ෂාව කියලා ය එක තමයි මධ්‍යස්තමා පිට එහෙම නෙමේ යන්තන් මොනහරි වෙච්ච ගමන් උත්සගත්තා සරම එක පැත්තකින් අනි පැත්තෙන් ඇත්ත පොල්ල තයි අරගෙන ලියට. ති එහෙම නැතුවන්න බුදුහාමුදුරු උපේක්ෂා සම්බජ උපේක්ෂා පාරමිතාව වඩලති නහැට. එහෙම උපේක්ෂා පාරමිතාව වඩීමේ අවතාව බුදුහාමුදුරුව අපිට පෙන්නන්නේ නෑ අපිට කියන්නේ නැහැ අපිට කියන්නේ මොකක්ද උබල අවශ්‍ය කරනු උපේක්ෂා පාරමිතාව වැඩ ඇවිල් ලති වඩල ඇවිල් වැඩ ඇවිවෙල්ල තියෙනෙහිද තමයි උඹලට මගේ මේ ධර්මය හම්බවේ. දැන් උඹල්ලගිහින් පාරමිතා පුරොපුරු ඉන්න්නෝන් නැහ. මේ ධර්මය ජීවත්වන කාලේ මේකින් වැඩාරෙන වැඩර. හැබයිතින් ඕ කොච්චරකිව්වත් සමහරු ඉන්නවා පාරමිතාපුරණ කට්ටිය. එදින්ගේ පාරමිතාපුරණ කට්ටිය අනිත්තායාව එකුතු කොරගෙන පින්කංකෝරකර කියනවා. මෛත්‍රී බුදු හාමුදුරු ආවට පස්ෙේ අපි ඔක්පොම එකම ධර්ම මණ්ඩ පේදී සස්සස සස්සාදු කියලා. නිවං කොහෙද තියෙන්නේ ගැරන්ටිය කවුරුත් ලියල දෙන්නේ නැහැ ඔය කියන කිසිමට එදාට හම්බවේ එහින්ද මේ ධර්මය තියන වෙලාවේ අලුගසල නැගිටිය අවු කියලා තමයි කියන්න ඒක තමයි බුදු හාමුදුරුවෝ කියලද මේකෙන් වැඩගැනින් හිසගෙනනි ගත්තපු එගි නිවනේ වැග. හ මාර්ගන පක්ෂ සම්බෝජන්ගයක් වඩන්ඩ නැතුවවේ මනුෂසාත්මයක් ලැබිලා බුද්දුප්පාදයක් තියෙන කාලේ තවතැනකට පෙරුම් පුරාපරා ඉඳීමේ අවස්්‍යථාවය නැහැ එක තමයි සත්ත මජජත්තතාවය කියලා මේ අතුවාචාරන් වහන්සල පෙන්නලදින්. ඊළඟකාරණය තමයි සංකාරවස්තු සමත සංකාරවස්තු සමතාවය කියලා කියන්නේ අප ඔ හදාගන තියෙනවන දේවල් අපේ තියෙනවා ගෙවල් දොරුවල් අඹු සැමියන් ළමල් ලපටන් ඉන්මස්මන් පෝට් පෝලියෝ එක යානවාහන නැව්බෝට්ටු මෙකී නොකී ගුඩා දේවල් තියක්කොම තමයි සංකාරඉති ඔය සංකාර වස්තු විෂයෙහි සමත සමතාවයක් තියෙනවා කියලා කියන්නේ ඒවා ඇතිවුණහම මහා ඉදිමිච්ච ගතියකුත් නැතිවන හම නිකට අල්ලෙ එක හගෙන ඉන්න විදිහකුත් න ඒමනත්තන් ඒ හම්බුණහම මමයි කෙරුමා මටයි ලොක්ටා මම වගේ නෙමේ අනිත් අය කියලා උඩදාල කෑ ගහලා අනිත් අය පහත් කරල කතා කරන කතාවකුත් නෙමෙයි. එහෙම නැත්තන් තමන්ගේ ඒවයි ගුණ තියෙනවා ඒහින් ද තමයි ඒවාවෙන්නේ ඒවා නත්තං බොහොම අගුණයි කියන කියන කතාවක නෙමේ ඒ හැමදේකම මේ ඔක්කොම සංකාරවස්තු අපි හදාගත්තු දේවල් මේවා ඇතිවෙලා නැතිවෙලා යනවා ඒහින්ද සංකාරවස්තු කරේ සමතාව පී අපි සමහර වෙලාවට අයියෝ බෑගේ හදනවා ඒහින්ද මට ඒකට අන්ඩෝර ඒම නැත්තං අයිියෝ මද අහවලාගේ ඇහවල්ද මට ඒකට අන්දෝර කියලා මේ සංකාර වස්තු වලට ගරඩ තියෙන දේවල් පස්සේ යනවා නිසා. දවසකට තමන්ගේ මේ ඉපදී ඉපති මැරිමැරී යන සංසාරය නවත්තා ගැන්ඩ පැ දෙක් වාගඩ නෑ පැදිකක්වා ගැඩ නෑ ප්‍රවිශ ත. පැත්තකට දම්. සහරයට එක පැක්වා ගැඩ න එක පය පැත්තකට දම් සමරයට පැයි බාගයක් වවා ගඩ. වෙනුවෙන්ද තම එතකම් අපි මේ බාහිරයේ තියෙන දේවල්වලට පස්සගී නැහිල්ලා නැහිලා නැහිලා පපු අල්ලගෙන බුදියග ඒ නිදිය කණඩිග හමත් නින්දයන්න ඇයි සංකාරවස්තු සමතාවයක් නෑ මොක දරවා ඔක්කොම ඔලුේ සමහර වෙලාට තමන්ගෙත් නෙමෙයි බොසාග ඒවාි කද බැඩක නැවිල්ලා රට ඉද ඉති ඒ සමතාවයක් ඇතිලා ඒ සමතාවේ ඇතිවෙද්දී අපිට මේ මාර්ගයේ උපේක්ෂාවට බොහොම පහසුුව එක උපේක්කා සම්බෝජ්ජන් ගට්කාානය දන්න රි ඔෆිසික ඉන්නවනම් ඩ කරනවන හරිම පම කරන්න අපිසග එලියට ාවට පස්සේමට කඒවා කො එහෙම කරඩ පුළුවන් වෙන්නේ සතිය වන්නගැෙන්කුට විතරන්න ඇතු ඔප්ලග් කරලා ස්්‍රච් කර නත්තන්ඩද එහෙම නවත්තට නම් වෙනක්‍රම තියෙනවා ඒවතියවා බාර්ගවල අ දාගත් තර පස්සේ හොඳට නින්ද න උපේක්ෂාව නිකම් වනවා. හැබයි ඉතින්ගෙදර ගෑනු මනුස්්‍යයගින් උපේක්ෂාව නැති වෙනවා හිමිච්චේ වෙලා අනිස්සේතුව තමයි අටුවාචාරීන් වහන්සේල දීලා දීනම කියලා එන පුද්ගලීන්ගගේ දුරුවීම. කියලා එන පුද්ගලයෝ කියලා ගන්න සම්පාර වස්තු එහෙමනත්තන් සත්ව මධ්‍යත්තතාවය නැතුව ඒ වගේ අන්තවලට යන්ඩෝන කියලා කොඩි උත්සගෙන පෙළපාලි ගිහින් අඩි හප්ප හප්ප කොන්ෆරන්සස් ියතිය රැස්වන් තියතිය කෑගහන කත්තිය තමයි කියේලායන පුද්ගලය කියලක තමන් එකලො කතා කරන්නේපුරුව නිගමනයක් ඇතිබ මේ ඔක්කොම හොරු මේ ඔක්කොම නැති කරන්නුවට නොම් රට කෑ කතා කර කිය එක පැත්තක් හොඳයි කියන අනිපත්ව නර්කයි කියන නමේ ි කතා කරන්නේ අපි අයිතිවාස්කන්න අප කතාකරන්න අප යුත්තුකන්ග අපි කතාකරන්න අපේ චෝදනා කිරීම් ගන්. එකයන්න මේ සංකාරවස්තු කියියනේව සංස්කාරවලින් හැදිලටන එව නැතිවෙලා යන ඔපොහොම තමයි. මේ ස සත්වයිටත් අපිට මෛත්‍රී කරන්න පුළුවන් අනුපම්පා කරන්න්න පුළුවන් මුදිතාාවඩ පුළුවන් මොනවනත්වව හරිියන්න අපි මධ්‍යස්ත වනොත් අපේ හිත අදාගත්වොත් අපිට ුවයින් ගැලෙන්ඩ පුළුවන් අවච්ච කරන්නේ අනිත් බාහිර දේවල් හදනය කැනීමේ තමන්ගේ අ්‍යන්තරය හට අභ්‍යන්තර හදන ක්‍රමය තමයි මේ සතිය වඩාගෙන අප මධ්‍යස්ත භාවට යනව ඉතින් එහෙම දේවල් ගැන කතා නොකර ඒගොල්ලො කතා කරන්නේ මොකක්ද නෑ නෑ අපි මේ කොහොම හරි මේක ගොඩගන්්ඩුවල් එහෙම කතා කරන කට්කිය ආස්ත්‍රී කෙරුවෝ තමන්ට උපේක්ෂාවක් වැඩයි ද කියනක මං විශේෂෙන් කියඩුව ෑ අර හුල්ලගැටම ගහගට. ඒ ඒ ඒ කම්පනිසංචල වේගට මහුලා ඔ වෙලා ඉතින් අපිත් හූ හූගක යනවා. ඉතින් අද ඉතින් ඒකට හොඳ උදාහර සකල සිරින් පිරි සිරි ලංකාවේ තියෙන. ඒවට මම එකක් හොඩයිගෙන එකක් නර්කාය කියෙන නදේ. මම කියන්නේ අපි මේ බුදුහාමුදුරුවන්ගේ කොඩිය අරගනය අනායි බුදුහාමුදුරුවන්ගේ කොඩිය අරගනය යනා අය ඕවට අහුුවෙන්ඩ නක් ඒවට අහුනා කියලා කියන්නේ අපි අගෞරෝ කරන්නේ මේ බුදුහාම දුරුවන්ට සාරාසන්ගේ තල්ප ලක්‍ෂයක් එෙරුම්පුරලා බුදුවන අවුරුද්ධ අවුදුහයක් අපි වෙනුවෙන් දුක්වෙ දරා මේ හම්බකරපු දෙයක් තියෙනවා අපි ඒක අතගගා උන්වහන්සට අගෞරෝ කරන අරවාගේ දව කර. අපි අගෞරෝ කරන්නේ ධර්මයට දැනටමත් ජීවමානව තියෙන ධර්මේ අප අගෞරෝ කරන්නේ තමන්ට තමන්ගේ මනුෂ්‍යත්වේ හැකියත් ඔය කල්ලි ගහන එක සත්තුත් කරනවා ඔ අර්යහෙම එකතු වෙලා කට්ටිය වට වෙලා දෙනවන්නේ අපි එහෙම නෙමේ මනුෂ්‍යයා කියනෙක්ට විතරයි පුළුවන් මේ සත්ත්වයෝ ඉන්න හැම සත්වයකුගෙන්ම මනස උසස් කරගන්න තමන්ගේ මනස තමන්ගේ පාලනයට ගැන්ඩ පුළුවන් යම් සටෙක් ඉන්නවා නම් ඒ සටා තමයි මේ මනුසත් මනු සතා කියන එක ඉහිද තමයි විට දාලා යෙන්නේ මනස උසස් කියලා එහෙම නැත්ත අනිත් මිනිස්සු කෞද්ද කියලා මම විශේෂයෙන් කියන්න බුද්ධි සම්පන්නයට තේරුම් ගන්න පුළුව. රක් හින්දා අටවාචාලෙන්න් වහසලකින කියලායන පුද්ගලයග දුරුවෙන්ඩුව දුරුවෙලා විතරත් මදි.ස අටතුචරෙන් වහසේ කංග සම්පූර්ණ කරවා. අකේලායන පුද්ගලින් ආශ්‍රී කරන්න. අකේලාන පුද්ගලයෝ කියල කියන්නේ එහෙම අයිතිවාසිකන් ගැන කතා කරන්න හ යුතුකම් ගැන කතා කරන්න චෝදනා කරන්න කංගිදිරිගා නය අඩ නැ. ඒකොල්ලො කරන්න මොකදද. හොම තමයි මේක කර්මය මේක ගයින්වඩ පුළුවන් කරමයක් අපි මොනාකිෙරුවත් අපි නාකි වෙන. අපි මොනා කිරුවත් අපේ දක්්ටික වැටල යන අපි මොනාකිරුවත් අපේ කෙස්්ටික වැටිල යන අපි ොනා කිරුවත් ඇස්ක පේන්නතුව යේ මනාල වැටලෑ ඔ සිදවෙලා හක් දාලා හු්මටිකත් ැට න නැරඩ ඉන්න බි මේ ඉපදීපති මැරිමැරි යන ජීවිතයේ මෙහමවෙන්නන්නේ අඒයි කියලා අපි පර්යේෂණය කර එහෙම කරපු අයින්න එහෙම කරන්න ඉන්නක් තිලොගුරු අමාම්‍යණ ප්‍රමයත් දේශනා කලති අපඒක කරමු අන්න එහෙම කියන කට්ටියයින්න ඒට කියෙන අකේලා යන පුද්ගලින් ඒ පුද්ගලින්ගේ අසුර දයාගන්න පුදු හාමුදුරු දීපු වචනය තමයි කල්්‍ය අනමිත්‍රය කල්්‍ය යානමිත්‍රයා කියන කියන සත්්‍රයා තමයි මුළු මාර්ගය දිගටමක්යි එද ඔපේක්ෂාව වැඩිවෙඩ උපේක්ෂාව වර්ධනය වඩ අවශ්‍ය කරම කාරණයයක් තමයි කහලයනනිි ත්‍රාශත්‍රය එමනතා පෙලායින් පුද්ගලින්ගේ ඇසුට ඉතින් ඔොහොමෝය කරුණු කාරණා හතරෙන් උපේක්ෂ සම්බෝජ්ජන්ගේ වර්ධනය වෙද්දී එ උපේක්ෂා සම්බෝජ්ජන්ගේ වර්ධනය වනාා කියලා ධනගණ්ඩ පුළුවන් ක්‍රමයක් තියනවා කියලා බුදු හම්දුු සඳහ උුදහමුදුරු නෙමෙයි එක විශුද්ධි ප්‍රමයටට අනුව සඳහන් කරලාකි. ඉති ඒ ැනගණඩ බලුවන් ක්‍රමයට රස කියන වචනය තමයි පාච්චි කරය. එහෙම උපේක්ෂාව ඇතිුණම දැනෙන රසේට පලවෙෙන රසේටි කියෙන අනදික නිවාරණ රසා එම රසක් අපිට දැනට පටන්ගන්නවා මේ උපේක්ෂාව දියුණුනාා. අනිත්්‍යක තමයි පක්කපාත උපච්චය දන රසා. අනිත්ක තමයි මජ්ජත්ත බාව එතකොට මේ අනතික නිවාරණ රසා කියලා කියන්නේ. අන්ත දෙකට වැටෙන් නෑ කියලා දැනගන්න මම දැන් එහෙටත් නැතුව මෙහටත් නැතුව වෙට්ටු දාලා යන්න පුළුවන් හොඳ ත්‍රීවිල්ල කාලය කිය ැන පහරෙන් ඇවිල්ලම ගහන වාහන මෙෙන් ඇවිල්ල න ්‍රීවිල්කා ඩිස්්ටි ිි්ි කලදාගෙනිය එම නත්තම් පිටගොටුවේ අර මුට් අරගෙනයන අයයි අයින්යින්යින් අයින් කිව්වා අන ඔක්කෝෝම කටි අයින්ගෙන මම මගේ ගමනයක් එම නැත්තම් වෙන විදිකට කියනවානම් හරියට ඇැඹුල් තියල් හද්ද පදමට වැඩෙන්න්න ඕන අවශ්‍ය කරන ඔක්කෝම ගානට වැඩුන හම අන්න කැල්ල කටට ගත්තු ගමන් තේරෙන්වා ච මේකටන නියමෙට ලුණු ඇමුල් අල්ල ති. අන්න ඒ වගේ මේ උපේක්ෂා වැඩුනට පස්සේ එයාට තීරෙන්ට පටන් ගන්න රසයක් මම් මේ දැන් දෙපැත්තට වැටිලා එහම නත්තා නැත්ට වැටලා හමන ඉන්න පැත්ට වැටල මට අන්සභාගිනෑ මම බොහොම රුජු බොහොම පැත්තක් ගන්න නැති මධ්‍යස්තව ඉන්න ගතියක් මගේ තියනවා. ඒ ගතියෙන් මට අමුතු මීත ඉස්සර නොතිබිච්ච සැහැල්ලුවක් සහනයක් ීනවා පේර ප එකට ගෙන අනදික නිවාරණ රසා. අනි පක්කපාත උපච්චය දැන රසනා කියලා කියන්නේ එයාට තේරෙනවා පීට ඉස්සල් අයා තීරණ ගද්දිී වැඩකරද්දි පක්ෂපාත භාවයක් තිබුුණ. දැන්යා වැඩ කරන්න එම පක්ෂපාත භාවයකින් තොරව තම් දෙයක් සිද්ධ වුණහම දෙපැත්තම ගන්නනවා තමන් ින්වෝල්ලිල් ඉවුන තමනුත්යනවා අවංගව කතා කරනවා පක්ෂපාත භාවේ නැතුව තමන්ගේ වැරද්දත්යදදි වැරද්ද කියලා කිය. අනුන්ගේ වැරද්දත්යද වැරද්ද කියලා. ගොල්ලන්ගේ හරිදයක් ති දල හරිද තමන්ගේ හරිදයක් ති මේක හරිකල් තියනවා පක්ෂපාත භාවයකින් තොරව ධර්මයට අනුව කතා කරන්න පුළුවන් රසයක් හැකියාව තමන්ගාව තියෙනවා මේ පක්ෂපාත පක්කපාත උපච්චේ දැනනිකන් පක්ෂපාත භාවය සුන්ක්ටිරලා කපල දාල අයින් කරලදා තියනවා වගේ අදහසක් තමයි ඉන් තියෙන් මජජත්ත භාාවය කියල යන උපේක්ෂාව කියයන්නෙම මැදිහත් බව කියන්න මේ ොකක්ද අෂ්ට ලෝක ධර්මයට කම්පාවෙන්න නෑ. ලාභ වුනත් පාඩුනත් හින්දවඋනත් ප්‍රසංසා වුනත් යස වුනත් අයස වුනත් තව එකක්තිෙන මට මටක් වෙන්න. උඩ පණින් නෑ. ඔව්වා ඔහොම තමයි. කියලා පිළිගැනීමේ හැකියාවක් එෙනවා හිනා වෙලා. කවුරුත් කියලා නෙමෙයි. තමන් විසින්ම. ගතියක් යෝක තමයි උපේක්ෂාව සම්බන්ධයෙන් උපේක්ෂාව ඇතිවුණහම උපේක්ෂාව ඇතිකරගන්න තහම ඒ ආහාරවලින් තමන්ට උපේක්ෂාව ඇතිව වනා කළ දැනගණ්ඩ පුළුවන් වෙන්න අපි ති මේ පොඩ්ඩක් බැලුවොත් ඔය කතා කරපුොටික තමයි අපට ශාස්ත්‍රීය පැත්තෙන් උපේක්ෂාව ගැන කතා කරන්න තියන්නේ මොකදද උපේක්ෂාව කියන්න මොකක්ද උපේක්ෂාව ඇතිවෙන්නේ කොහොමද මොනවදේකට පදනං වෙන්නේ ඒ උපේක්ෂාව ඇටුුණට පසු තමන්ට එක පොමද දැනෙන්නේ කියන එක ඇති මම හිතන් හිටියාද මං කතා කරනවා කියලා මේක සටිය වඩාගෙනයක්දේ ප්‍රායගක පැත්තත් පයුග පැත්තත් බොහොම රසවත් දයි දැන් මේ කාලවෙලා පැනගෙන ගිහින් තියෙන නිසා මම ඒ ප්‍රාවික පැත්ත ආරම්භතරන්න්න කල්පනා කරන්න න මංහිතනවා එකතාව ඊළගේ දවසට කල්දාමු කියලමයි යෝජනා කරනවා. මංහිතනවා මේ උපේක්ෂාව සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡා කරගත්තු ධර්මය අපි හැකි ප්‍රමාණී තම තමන්ගේ ධර්මය ඉදිරිට ගෙනයාමට සියලු දෙනාටම ශක්තිියක් දහිවයක් වේවා කියලා අන් දේශනාව මෙතනින් හමාර කරනවා හමාර කරලා අපි ධර්මසාකච්ඡාවකට යොමුයමු කියලා අර අධනා කරනවා සියලු දෙනාටම ධර්මසාකච්ඡාවදී මේ දේශනාවෙන් හරි එහමනැත්න් වෙන ධර්ම කටයුත්තක් හරි කාරණයක් හරි එහෙමනැත්තන් තමන්ගේි වාර්තාවක් හරි ඉදිරිපත් කරන්න පුළුවන් ඉල්ලා සිටිනවා මේ නිතරම කතා නොකරණ අයට කතා කරන්න අවස්ථාව ගැන්ඩි කියලා හඳ කවු කතා කරන්නේ තිබුණ හරිියන් ඉප්තිකෙන් පටන්ගම් අසර ශමීන් වහන්සේ තෙරුවන් සරණයි අමයිවෙන්නද වගේම කරනවා දීර්ග කාලයක් කරන්න වෙන් නැහැ ස්මින්න් වහන්ස පෑපෑ මෙඳ දම්ම පෑ කරන්න ස්වාමීන් වහසර කකුල අමාරුවත්තය එක එක ම ගැරුුණා දැන් කකුළාමාරුව ක් හොඳ වෙලා තියෙන්නේ හොඳටම හොඳ නැ ඒනිසාමන් සක් විනාඩි විසක් පමණත් පරංකේ විනාඩි තිස්පහක් කතලිහක් වගත් කරගෙන යනවා එතකොට සක් භ මුලින්මමම දකුණ කියලා යි පතුලට සිතරයොමු කරගෙන සක්මන් භාවනාව කරනවා නාඩි විස්්ස වගේ කිිට්ටුවෙන කකොට නිකං ගත් යට පතුළේ ගන් සිනිද ස්වභාවයක් ගන්ඳූ විලිගෑ විල වගේ දැන නෝව මට සාමීන් වහස එච්ච එප මණයි සය දවස් දෙක තුනක්ම බත් කෙන්ඩ රිදිලා එතැන එහෙම එක දිීහා සිතුුවම කරාම එක එහෙම නැතිවෙල ගියා යට පස්සේ අ උඩු පතුලේ අහරයක් වගේ වි දෙෙන්න්න ගත්තා එතරින් සාමන් වහන්සේ සක්වන් භාවනාව එප මණයි මට දැ කියන්න තියන වහන්සේත එක සක්මක් භහනා ගැන පඩක් තව ටටලුව බත් කෙන්ද උඩු පතුල ජනීමම ගැනඩ ගත්තාම ඒවට හිත දාන් දෙපා ඒට හිත නොදා ේ ඇවිදිදඳ වෙනවනන් සව් කොහොම දෙන්න කියල බල හිට ගියොත් කරන්න දෙයක් නැහැ විශේෂයෙන් චේතනාත්මකව දාන්්ඩ එපාමං කියක තේරුුණත් දන්න ඒ සාමිනාව වහන්සේ යන එක හිතන්න තුව යටි පතුලට පමණක් සිද කරන්න බලින් යටි පතුළ තියාගණ්ඩත් එපා ඒ වේදනාව දැනෙන්ඩ ඉස්සල යම් ආකාරයකට යම් දෙයක් සිද්ධවේගෙන ගියාන්න ඒක හෙම්මම වෙන්ඩාරද තැන අරකාපුහොම යටි පතුට දුවන්ඩවත් දෙහෙමනත්තන් ඒකට පනින්ඩවත්න්නතුව ඒ තත්වවෙන්නන්නේ යති පතිල වුණුත් පොඩ්ඩක් දැන් අයින් වෙලා එතකොට තමයි මේ මතුවෙෙන්ට පටන්ග ඒ මතුෙන්ඩට පටන් ගත්තාහ මේ අලුද දෙයක් නිසා අපේ හිත දක්ගාලයවට පණින්ඒ පොඩ්ඩක් පොඩ්ඩක් මනා දෙකට කියන්නේ සිංහ වචන මතක් වෙන්න ප්‍රීමේ චූ කියලා කියනවා මේ එහෙම වෙන්නතුව ඒ කරගෙන ගියටගේ එහෙම කරගනය ඇත බලන්ඩ මේ කොහමද දෙතාව වෙන්න කිය අවසර සාමන් වහන්සේ අර වෙනදට වැඩ අරමංහිතාන්නෙන් මම භාවනා පු්ඩක්මගේ වෙනස්සේච්ච නිසාර සිතිිවිලි ොඩද එවා ඒ මම දන්නවා දැනගෙන සමයි ස්වාමන්නාහස කරන්න සිතිවිලි එෝ ඒමටමිකන්ටම සිතිිවිල ති දවසමොනෝද කරනති අරකමතක්ුණ මේඒකමත කරන්තින වැඩමත්තක්ුණන සමාරරට මේකනවත්த்தලක කරනවද කියතිෙන ඒ වගේ වස මං හිතනවා නෑ ම මේ එක කරන්නම ඕන කියල සාමිනා හිත තෙන්ටමගේන්න ඕන කියලා බලින් ඇදල ගන්න වෙති සාමින්හන්ස ක්මන ගැන අ අන්න ඒක තමා තවේ එකක් එහෙම හිත ඇවිස්සෙනවා කියලා දැනගත්තාම අපි වඩන්න සතියන තැම ඔය කියන කතාවිතයන්නේ සතිය වඩනුවට වැඩි අරමුණ වඩන් දහදන ගතියක් අරි එතකොට ස්වභාවයෙන් හිතුවිලි ආවනම් අපිට බලන්ඩ ෝගේ මම අඩගහලන හිතුවිලි ආවේ. උඹලා ආවට මට කිසි ප්‍රශ්නය න්න හැ මට කරදරයක් නැහැ මටයි ජටිපතුලේ හිතතියාගෙන ඉන්න පුළුවන්ත කොතා. එහෙම බැරිම නම් තැමයි කියනවගේ හිතුවිලි දෝර ගලනු වනන් අරකට හිත යන්නෙම නැත්තන් හිත කම්පර්ණයගේ ඉදිරල ඇවිල්ලනා ඇවිල්ලනම් බලින් ගන්් එප ට. එඩරලා පිල්ම් එක බලන්න එටි ගැන්න ඕන තරම් හිතකම ඕනදන්නකම් මම ලැවිද ඇවිදද ඒක බල කිය තමන්ට ප්‍රමුක වෙන ඕන අරමුණක් කෙනවන හැම අරමුණක් එක්කම යාලුවන්න ට හතුරු නැතුව පමන් වහන්ස වහන්සේ කියන්නේ සිතුවිලි ආාවටකමක් නෑ බලෙන් ඇදලගන්න කියරද සමන්හසේ ිපතුරට කියනන්නේ හිතුවිලි වලට දැනට මත් හිත ගිහින්නම්. හිතුවිලි තමන්ගේ පාලනයකින් තොරව තමන්ම වෙලාගෙනනම් බලෙන් ඇතුල ගඩි වෙලාග නැතන් ප්‍රශ්නයන්නේ වෙලාගෙන කැන සමිනාස දැනන්න කොට මම හිතන ආමම්මේ වැරදි පාරක කියන ම එක කරන්න ඕනකිල ආත් කරගන්නවා. යි ිකක්ත් සමල්ලටම මරර් යටිපතුළල ගැන ඔන්න මූුණන අරසිීතය යන නිසා මට බයනිසා මමයි පොඩ්ඩක් මට ඇහෙන විතරක් මම පම දක්කුණ හරි ඔසෝන තබන හරි හෙම කියන්නත් පුතුලහිද සමමාර වෙලාවල්ල මම කියන්නේ හම තමන්ටෙක් එක දිගේ ටිගටමයි ඉ මැදද අහනා නං ඒමඒ හුනාට පසේ හවෙනක ලොකු දෙයක්ක් වෙනම සතිීතියෙන නිසා අපි අරමුණට ඒ වෙලා අධිනව කියලා කියන්නේ හිතුවිලියලට පොඩි දේශයක් ඇති කරවා ඉන්න හිතුවිලියල කියල දනගත්තනන්නේ දැනගත්තට පස්සේ ඒ තියෙන තැන සතිය පාත් ඒට සතිය පැවැත්වට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. එත එතන දැ ලොකු ධර්මතාවයක් එතන වැඩ කරන්න ධර්මතාවයට ස්වභාවික සංසිද්ධියයේ අපිට බලාගන්්ඩටම් අදින්න නැතුව බලං ඉන්ඩුව එක හරියට හොඳට හරකෙක්ව පුහුණු කරලා දැම්මට පස්සේ එයාට යන්ඩ දිීල බලං ඉන්ඩුවන ම හරිර පාර යනවනේ ඇ හැමතිස්සම ගහන්්ඩ හරි නාශලන් හදින්දාාරගිය ට බලාගන්ඩ ැවෙන ක් හුණු දැ එහින්දා මේක විහද්දී එම ගියාට පස්සේ ඇතිමත් වෙන අතන්ට තිමත් වෙලා බලගඉද දැම්මකද වෙන්නේ කියර පර්ගන්මඇ සමස් පර්යන් කෙන ම බොහොම කැමැත්තෙන් පනිසා වනාස කරන්නවාඩී වෙන්න විනාඩී හතලිහක්විතර මංක කරනවා ද සතියට දවස් පහක්තු සසාම න්නාන්ස කරේනරි කොලිගින්වට පස රිිකකර කාරය බහුලයි මේ ගෙදර වැදත්ෙක මට ලික් අත පස්ස වෙන සෙනසුර අදත් නං කෝොමරි මංකා අල්ල වෙෙදාගෙන කරනවා එතකොට එක අනිස්වා නිහස ගෙදර රාජක රාජ කාරවල්ට එට මහට ය අන්නුවානා මටේකකාත් පස් වෙන එතකොට සවාම හස වන් කරන්නවා එතකොට මුලින්ම නාස්මන් දිගටම නාසි කාර්ර්ය තමයි සිතය යාගෙන ඉන්නේ එලියෙට යනවා ඉන්න ුට් කිය කිය සිතමින් ඉන්නකොට විනාඩ විිස්ක්ක තනකට තදිරින් ධාඩිය දානවා එක දිගටම වගේ සිද්ධයනවා තදීින් දාඩි දාල ඊට පස්සේ ආඒ ඉත්මන එකනෙ සමහල දාඩි බේරන හඳරු ඇටන වගේ දැනෙනවා අංසාවල්ලට වෙෙල්ලල්ල වලන්නනවා ධාඩිය බිඳ දෙකල් මටඒව දැන නෙත්නැහැ මේ එ නාඩ හතල ෑනක ික්වෙල ගැර්පසේ දැනෙන්න්න තුයින්දගෙන මන්සාවාමන්හස එතන තමයිඉන්න මට මුල දිදැන් කපුලෑමාරුට මුල දිස්වාමන් වහසඒ අර එක තර නැවතිල ඉන්න තැන විතර මට කිසිමක පෙන දැනන්නේ නැහැ එක තරන ඉන්නසාමන් වහස නොදැනී මට ආශ්වාස පශවාසෙන් නොදැනී මංකද ඉන්නවා මට පොඩ තන පැටලූුණා ඒ ඉඳගනය ඉද්දී ආස් ඉන්න නොක් කියලා ආසාි පස්සාචට සතමත් වනහම ආසාවාසි පසාසය නොදැනියන ඒමයිස්වාමන් වහසේ විනාඩි විස්ක් විතර ගයාම නොදැ යනවා මං ඊට පස එතන තමයිස්වාමන් වහන්සේ ඉන්න නොදෙන තැන නොදැන තැන කකෙන් මට දැනන්න මං එතන මේ එකන උසප පහත්තනෑග උප පහත්තින දන්නවා නමුත්මං නාශයකාග්‍රය දිහා බලාගෙන ඉන්නම එත්චරමයි මට දැනින්සිම දෙයක් දැනන්න ෑ දැන් තන කිව්වන්නේ නාශිකාග්‍රයේ දිහා බලාගෙනන්න ඇඟ උපහත්වවා දැනවා කියලාම එතකොට එම ඇඟ උස්පහත්වෙනවා දැනනහම පුළුවන් තරන් දැන් නාශිකාග්‍රයට වැඩිය ඇඟට හිත ගිහින්නේ දැන් හිමීට ඇඟ උස්පහත්වෙනකට පොට්ට කිට් වෙලා බලා දම ීන්වේගන යද්දී සංසිින්දීගනය අද්දී අපි තව උත්සන් ආසන්න වඩුවරු ද ඔතන එත නම ඉන්නවා කියලා කියන්නේ ඒ පටන්ගදධිම කියවුණා තියන ඒකට තියෙන ප්‍රේමය ගැන මම හරි ආසාරෙන් ඒකට ය කියලා ඒති ඒක ස්වභාවිකයිකද කරදරයක් නතු ඉඩපුලුවන් තනක් නිසා ඉති අපි ඒ වගේ තැනයට ගිහින් ක් මුළු කයම දැන පටන්ගත්හමනාසිකාග්‍රමල්ලිලා ඉන්ඩෝ හැ අ හය දැනන එකට හිමීට 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 විදියාගෙන කනවා හැරවන්නේ නැතුව බුදියන් ඉන්න කොටිය එක් ගාවට කොටි අදිහ හඳට බලන්ඩයනාවගේ ඇගති බලස්වාම හස කිය නසි කාග්‍රේම හිට වෙලා ඇග උස් පහත් වන දහා ශරය දහා බලන්න කකිල් ලබහන්සේ කියන්න මටන මගේ කියන්නේ නාසිකායෙන් පිට වෙලා නෙමෙයි අයිලත් න අංගලත් නෙමේ දැම කියපු කතාාව තිබුණ ඇඟ උස් පහත් වෙන දැනනවාය මයි ඒ දැනෙන වෙලාට නාසිකාවයෙන් ගිහින් ඉවර හොඳම ඒ ගිය වෙලාමට අයි නාසිකාල්ය හොයන්දපා හොඳස අරකට හිමීට කිට්ව හෙම තමයි මේක මේ පරිවර්තනයට ලක්වෙන් විතාශනයට ලක්වෙන් ො තෙරුවන් සරණ තෙරුවන් සන්න වහන්සේ නිද ලෝකී සේවා සේම වේවා ධර්මසිර මහත්තයෙන් හම් ම කියන්න ද හාමුදුරනේ සක්මන් භාවනාව කරදි අනමගේ කකුල පෙරලෙන ගතියක් හමුදුරුව මංගරයේ භිත්තියක්ක් ටික්්ුව තමයි එකගෙහින්ද මේ සක්මන් කරන්නේ හාමුදුරුව කකුලේ ධනහිසයෙන් පහල කොටසත් බරගතියට වගේ දැනනු හාමුදුරන නිතරේ කැනකොට කකුල පොළොවට බදාාගෙන තියෙන විත්තය දැනො රගතතියක් දැන නො කකුලේ ධනහිසයෙන් පහළ කොටස මේ කට නිකම් බරක් ගැටගහපු වගේ හාමුදුරුවනෙ හක්මංද දැරෙනවා ොයි එතුකොට සාමාන්‍යෙන් සක්මනට සතිමත් වන්නේ නැසූ කරන වෙලාටක් එක තිෙනවා නෑ හාමුදුරුවනේ එහෙමනෑ හාමුදුරුවනේ ඒඊට වැඩිය දැම්මේ සක්මන දම්මන විනාඩිහත් සලිස්පාක් පනක් විතරනේ හාමුදුරුවනය සක්මට යෙදන්නේ සාමාන්‍ය ඇතුව මේ ට අව් එකට ගිහි ඇවිදලා ඇැතැම්ම දෙක් විතර වැලගේ ඇවිදලාවත් හාමුදුරන එහෙම එක දැහාතුර ඕක තමයි සටිමත් වෙන එක අසතිමත් වෙනය එකෙයි වෙනස අපි අසතියෙන් දේවල් කරද්දී අපේ කය ගැන කිසිීම අවබෝධයන්ට සටෙන් කයට හිත ගත්තට පස්සේ හිත කයට ආව කියල පෙන්නම් ලක්ෂණය තමයි මේ කය සංයුතිය පෙන්න්නට පටහ. කයේ සංවිතය තමයි මේ කයි තියනවා බරගතය එහෙමයි ඒ බරගතිය පෙන්නන විදිහ තමයි බරගතිය දැනෙනවා කියලා ගන්නේ හිතකායට ආපුය කර ඇති ඒකට පුළුවන් තරම් හිතටයාගෙන ඇදි ඩොකොදිගට ම කරන්න හොඳම න්දුරුව කරපු හම ඔකත ඉදියට ඇතිලයි මේ පරන් පරියන්කේ දත් හාමුදුරුවනේ ද පර්ියංකදිත් ලන්සිය පිටවාගෙන මේය වා පශ්වාස කරද්දි නහයේදි මට රන හෙම්බිරිසා ඇඳළුම හාමුදුරේ නහය මේතද කරල මේව කරන්නේ ඒ වගේ සාමනි විනාඩි පහකට සැරයක් පිතර මටික හුස්මයි මේ වෙන ව පුුස්ම ගන්න මාරුවෙන්න්නේ හෙමිරිසා ඇදදුු නහය පොඩි කරන්නේ ඒදේ කරන්න වෙනව හාමුදුරුවනේ මට ඉතින් අද හාමුදුරුවෝ කිව්නේ හුස්මර ඇල්ල නාසේ හරි පපුූ හරි බඩේ හරි තියාගන්න කියලා මම ඒක ින්ද අද පපුුව යාගෙන කරේ හාමුදුරේ පපුේහුස්ම රැල්ලදදි හාඒ සියෙන් සිද්ධ කර එතකොට මට අහෙම නහය අයින් කරලම පපුුවට ආවා එතකොට ඒක හමාරුව කුන් නෑ හාමුදුරනේ මට වෙන දකිරුවේ නහයට නහ නාලගින් කර හමුදුරුව මංහ ශවය මට විනාඩි ාගර සැර තිර මටවේ පුුස්මක් නිකම් අර නිකන් ටෝ දැල්සාම නවට හදු උස්ම ගන්නන්ද තිකල න්නන්නේන ම මේ මේ වෙලාවට මම ඇැම සව නහය මේ කද කරර මේව කරන්න ඕන හාමුදුරුවන් උස්ම ගන්න වන්ඩෝ මොක දදුරේ පුස්ම ගන්නවන්ඩුවන ඒක ඔට හොඳ කතාවක් කියනවා ඒ කතාව තමයි හිතට ඕනදේ හිතකර ලාති. ්‍රමාණ්‍යයෙන් අපි එක්තැන් වෙලා අපේ කයට හිත ගත්තට පස්සේ අපි තෙල්පුච්චන්නෑ එහමයි. තෙල්පුච්චන් නැතිහින්ද අවශ්‍ය කරන ශක්තිීන් ප්‍රමාණය අඩුයි. ඒ ශක්තිීන් ප්‍රමාණය අපේ කයට ලබා දෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසය. එහමයි. එතකොට අවශ්‍ය ශක්ති අඩුනම් අවශ්‍ය කරන ආශවාස ප්‍රශ්වාත ප්‍රමාණයක් අඩු. එහමයි. එ කසර්ේශන් ම සිද්දගේ එ එනජි කන්සර්වේෂන් සිද්ද වුණාට අපේ මැසි එක වැඩ කරන්නේ අර පරණ තිබිච්ච කැපෑසිටියකටනේ පර්ම ඩිමාන්්ඩ එකකට ඒහම හමුදුර එතකොටේ ඩිමන්ඩ කතා කරති මේක දැ බඩු ඉල්ලනවා බඩු නෑනාට ඒහමයි ස්ටර්ක ගන්නේ නෑ ඒ එතකොට හිතනවා දැන් හුස්මන දැන් නහඉරවෙලා දැන් හුස්මීර වෙලා කියලා ඔය වෙලාව ලොකූ සංක්‍රාංකය අවස්ථාව. ඉති හෙමලාට කරන්න තියන නහය මිරිකණ එකවත් නනෙ. මලාට කරන්න තියෙන් ඒ වෙනුවට පූට යන එකවත් හෙමෙයි. දැන් අපි පුහුණු කරඩ ඕනා මට බැයිද මේ සංක්‍රන්තිය අවස්ථාවදී නහයමිරිකාන්නේ නැතුව හුස්ම දැනෙන් නැතුව වුනත් මට සතිය පවත්තන්ඩ බයිඩ කියලා ඒ නැතිව වුණට හැකිය පවත්තන් බේ. ඒ කිය ඒඒමයි හඳුරුන පරරපි බෙල්ල එක ගහනවාන ේෂ ගවරුනවා ඒම ඒ බෙල්ලක ගහපුුවම බෙල්ලක හඩ දිගග එකතැනකති හඩ නවතියනවානඒමයි අන්ද හඩ නැවතුනාවම අපිට හන් අහගෙනඉද පුළුවන් කන ඇක්ටිවේට් ක තියන්න පුළුවන්න ඒමයි ඒවගේ මෙතන්ඩිත් තැන් හුස්ම නෑ තේරෙනවා අතන හිර වෙනවා මෙතන හිරෙනවා අල කොල වේගනයනවා මේ අලොකොල වේගනය එන ඒ එක දිහහා බලාගෙනට පැයිද මේ කිසිම දෙයක් වෙනස් නොකර කරපු දේවෝ ඒක ඒක ලොකු ගමනකට මේ මඟ පෑදීමක් වෙනවාඒම හාමුදුරුවේ ඔහුමමකරගනයා හොුදම හාමුදු නොගට නිතුදුක් නිරෝගී සැලැබේ හාමුදුරුවේම වවා මොක නොමහත ඇ කියන්න මත් හාන්දුවනය තාම මේ සතතිය වඩම කනු මට එහෙම ගොඩක් නිරීක්ෂණ මම තවදුරුටත් තව සතියක් දෙක් විතර යනකට මගේක පුරුදු කරමින්ම කරන්න මම මගේ නිරීක්ෂණ ටික ඔ වහන්සේට දන්නවන්නම් හාමුදුරුවනේ ඊවා අනිවාරින් ජොයින්වෙලක් කියන් දෝන හා හාමුදරුවනය බදුව. පවහන්ස නිරෝගි සැපම හම්බුවවෙන්න ඕන අපිත්ට තවදුරටත් මේ මාර්ගය ගමන් කරන්න පවන්සේට නිරෝගි සැපපු හම්පෙන් එක පාතර කනෝ ඉදිරි සතිය දෙක ඇතුළත මම වවහන්සේට මගේ මේ පර්යන්තයේ සක්මන් භානාවේ දෙකේම මගේ වි මේ ටික කියල න ස්වාමින් වහන්සේඊීට පස්සේ යන අමුත් එක්කන්නවා දස්සන කියලා. ඒමයි ස්වාවිීන් වහන්ස මේ සවාෙන්වනේ මේ විසින්න සමාවක් නෑ ඔහු ගිය සති දෙකේම මේ සති දෙකේ වනේ අප අර ගිය පාර ශේෂණ කර අතර නැවතුනාට පස්සේ මට දිගටව මේ ගැටීු කරන්න බැරිවලා වාමීන් වහන්ස මේ මට මම දවස් කීපයක් කරා ඊට පස්සේ මේ නමුත් පීට පස්සේ මට වැඩේ ඇත්තරම මිස්සුනා මේ දිගටම මේ මම සැරන්සැරේ මේ ඔය යන එන ගමන් මේ වැඩ සහන් වලට සබඳන් නැන ලයි්වක නෙ මේ වහන්සක ට කෝඩින් සේෝ ඔබ ඇහුව නොත්මට මේ ඇත්තරම මේ සක්මනවත් පරයන්කේවත් එක දිගට කරන්න හම් නෑ ස්වාමන් වහන්ස මේ ඇති මම කියන්න නෑැ වැඩාදිකොම කිය ති වුනාට වෙලාව යෝදාගන්න ඇත්තරම බැරි වුුණා ිය නෑතින් අපි මේකට ද සට පස්සේ මේනරෙන්ඩ දෙඩ නරකයි එහම එහමයි සංගන්ස රාජකාරී පොච්චර වැඩි වුණක් අපි අඩ්ුම ගාන පැය භාගයක් කරගෙන ඉනාඩි පහලව ඇජල වෙනඩි පහල පරන්කේ කරන්්ඩ ඒක තව මට පොඩක් වැරදුර තන ම හමතිස්සම මේ පයක ඇලෝකට කරගන්න ගිය ඉති තකොටතම මටව වැඩ වනේ මට හිට පස්ස කීපද නෙක්ම කිවම මේ මේ වැඩස රහිමන්න අපේ මේ මේ සෞදර සෞදුරය කිවා එෙම එහමනමයි මේ පැපිනාඩිබල දහයි පාලවවාහරි කමන්නනය කරන්න එක මිස් කරම් ඇතුව කියලා මම මේ ඒවිදියට දැන අපප හු වෙලාති දි මේ පටන් ගන්නවාමන්වාසවා අද අත්තරම අදතමාර ස්ටාට් කරේ මට මේ මං අපහු දියට මේ කරන්න කෝමට ටයික කටයික කොහමරි කරනවා නිවාහස මට ඇත්තරම බැඩ්ලි මිසුනාම් වැඩේ ඉමව ළඟ ැරෙත්හ මට පොඩි තවපොඩි ප්‍රශ්නයක් කමටහලින් තොර ප්‍රශ්නයක් මන්ද දෙ සවවින්වහස ඇහවට සවිස මේ දවස්සල ප පොඩ්ඩක් දේශ සිත පොඩ්ඩක් වැඩි වෙලා තියෙන ප්‍රශ්නයක්ත්තිය නමට මටඒක තේරෙනවා මේක වැරදි අවශ්‍ය නැහැ මටවක මටවයි හානිග මේකින් අයින් එන්න ඕනනි කියලා ඒවුනාට පොඩ්ඩක් ඒකින් අයින් මෙෙන්න්න බැරි තරමට මේ පොඩිපොඩි ඔය කාරණවල් හින්දා පුද්ගලයෝ සම්බන්ධව ඇතිවෙන දවේශය පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා මට මේ මං උහන්සේක උත්පොඩක් උපදසක් ගන්න හිටිය කොහමද මං එක නැති කර ගන්නේ කියලා ඔ ඒක මේ හොඳයි ඒ ප්‍රශ්නය දවේශය නැති කර ගන්නේ වේශයට දවේශකරන හින්දන්නේ ඒම සලනාසේහම දේය ඇති වෙයිද ඒම නැස න සන මෛත්‍රී මෛත්‍රී සහගතු සිතක් ඇතිකර ගන්න හදරවා හරිගන්න නෑ මට සමයේ සමහර පුද්ගලයන් සම්බන්ධ මට ඒම ඇතිවෙන්නෙම නෑ එක මගේ දුරලා තමයිනට මටේම හරි මාරු සමෙන ම ඒකටවා හරි පිළියමක්ඕනෑ ඒට ඒකටතා මම එදහගන්න එම අප දවේෂයට මෛත්‍රී කරන්නෙත් දේශ කරන හිදා එක නැති කරග එමයි බුදුහාමුදුරෝ කියපු විදිහයට බැලුවොත්ම අප බුදුහාම්දුද්‍රෝ වඩඩි කියලා තියන සතියන එ සතිය වඩනවා කියලා කියන්නේ මෙතනදී මහට වෙනදේ මම දන්නේ එක කටමයි විලාවේ මට තියෙන්න්නේ ේෂයනම්මන් දවේශය කියලා දනක ලාවේ මටතියෙන්නේ රාගනම් රාගය කියල දන එෙම ස ඒවෙලා මට තියෙන්නේ නිදි මතනා ොඩුව භික්‍ෂිපත වෙලානං ඒක දැනග ම යනම් දැන ඒ මටතියන්නේ අතීතය අනනාවෙතේ ගන හිතන එක දැනග එකොට අප දැනගන්නවා කියන උතම ක්‍රියාවෙන් හාට ගිහි අපි ප්‍රතිපලයක් පයන්ට හතර පලයක් හොයන්ඩ හදනවා කියලා කියන්නේ අ ප්‍රතික්‍රියාවක් කරන්න එතිකොට තමයි ප්‍රතිපලයක් බුදුහ කියන්නේ ප්‍රතික්‍රියා නොකර ඉදිී එතකොට තියන ක්‍රියාව එතනින් හට ලියලා ද මේ තරහන් නැතිකරගණඩ හැතුවත් තරහට මෛත්‍රී කරන්න හැතුුවත් තරහයි කියලා එක දෙක තුුණු කියලා ගණන් කරන්න ගත්තොත් එ මොනාකෙරුවත් ඒ ගැන තියන තරහතු ප්‍රතික්‍රාව එතකොට තරහ ඩබල්ග එවනි මහදුරු ගැන තරහා යන එක ධර්මතා ්‍යපාදය ධර්මතාවයක්. තාවේ කෙලියටපු හම මම මේ සතියෙන් ඉ තරහි ඉන්නවාගේ න කර. මම ත තම කර. එම තරහ ගහි හරි කෑගහන වරා කෑ ගහදදිත් මම මේ තරහෙන් කෑගහන්්ඩි කිය යටි හිතේ තියාගෙන කෑගහට පමන් එතකොට ඒක තියෙන ඇග එලිමෙන්ට් එක අඩුවෙන එ අ එ අ එහම අඩුව්‍රකාලයක් කරගෙන කරගෙන ය්දී අපි ට ෝක අහුවෙන වචනවලට පෙරලෙන්ඩිස්ට එතකොට ඇඟ රත් වෙනවා ඇඟ බොයිල් වෙනවා ඇඟ නටනවා පේට පට එතකොට අපි ඒකට හිතටියයාගෙනන්න මේ තරහ හිද මට වෙනදේ දකිනවා ඔොහොම පොඩ්ඩ කොඩ පොඩ්ඩ පොඩ රහා අපිට අහුුවෙන ලෙවල්ල යකට බස්සගන්නකු. අමා රුයි මරුගැන් ඒවා ඒවසද්ද හෙටට අමාරුයි බ ස්ටිල් ඒවි දිහට තමයි මේ තරහා එන්න රට් එකට අපියන්නයි. මොකක්කර යහන්ඩිිය ඒම සමනසේ ගන වහන්සි මම මේ තරහා මට ඒම තරහ සිතට ඇතිවෙන වෙලාවල්ලට ම ඔවබහන්සිකෙන හරි ම ඇති කරගන්නන්නේ උත්සාහ කරන්නේ එත පොටිබින් පොඩක් වැඩි වෙන අර වහන්සි කියන රැගේ ඇගේ ඇතිවෙන මේ දේවල්ලෝ රත්වෙනවා ඒවගේ ඒ ඒවත් මට තේරෙනවා ඒවත් වෙනවා ඒ පුළුව තර යටපත් කරන්න දවිවාස එම වෙන්න යටප වෙන්න යටපත් කරන්න හදන හද්දීක ම් යටපත් කරන්න හදලේව දක්කිනෙ හොඳ ඒවෙලාට සතිටක ම මේක ද හොඳට බලනවා හොඳතරහ නිසා බුදුහාමුදුරු කියයන පජානාත් දැනගන්න කියල දැනගඩ කියන එක ඉති තර්හයි අන්ටක තරහයි න්නේත් සටිය වැඩ කරත් දි ට තරහ තියෙනව කියලා ජනගන් හම් සතිය වැඩ කර නිත්වෙලාවට සතිය වැඩ කරන්න නැත්තා අපි ඔකට චොක්ලඩ් ගාල බටර් ගාලා යිස්කරින් ගල රහ යටතියාගෙන පුඩින් හොඳට පනාවදාගෙනනී නැන්නේ සතිය වැඩ කරන නිසා අපිට ඒවා හගන්ඩරයි ඒම සවි වසේමයි ඉති සසියයට යට කරට පෝධපෝඩ පුරදුවෙන හොඳ වැසල වහන්සේ හන්ස උබහන්සට පින් සිද්ධනවා ම ඊළඟ සති ඊළංසතිය අනිවාර්ම දෙන්නම් අදී දළ කරන්න පටගන්න අපේ හුදුන සව ඔබාන්සර නිදුක් නිරෝගී සෝපත් භාාවල බේවා දීර්කාශයේ අවසරයි සාමන් වහන්ස තුන්රුවන් නැද දෙපයේ සිත පීටවා ගැෙන සක්මන් භාවන වාරම්භ කරනවා.මම දකුණ ලෙසමම දකුණවම කියල පටන් ගන්නවා. ඉට පස්සේ ඔස්වනවා ගෙනයනවා තබනවාගීමෙන් සක්මන් භාවනාව කරගෙන යනවා යනකොට ටිකවෙලා යනකොට පැත්තට විසිවෙනවා. ඒ වගේ මේ සක්මන් භාවනාව කරෙනවා. කෙරෙන අතර ස්වාමන් වහන්සේ සිත සමා ගොඩක් වෙලාවට දෙපයි සිත පි හිටුවන්නැකුව අ කලින් කිව්වවාගේ මස්කිව්වාගේ මගෙත් හිත වෙන වෙන දේවල්වලට යන ොහමතිසේම ටික වෙලාවක් යනකට ආපහු හිතලම දෙපයි සිත පහිටවාගෙන ගමන් කරනවා හිනාරි හතරිස් පහක් තරය විදිහයට සක්මන් භාවනාව කරනවා ට එටකොට මිස්ට කියපු එකයි ඔය කියන වාර්තාවයි අතර වෙනස්කම දකි නොවද නස්තන් ඒකමද. ගොඩක් ඒ විදිහට කද මුලදි මම වාාවනාර සක්මන් භාවනාව කරද්දි මට එක දැනීම් දැනෙනවා බඩුකයේ රිදීම් වෙනම දැන් එහෙම වෙන්නේ නෑ දැන්කරගෙන යනකොට හේටම් හට විසි වෙන ගත්තිීය පැද්ි පදදි කරගෙන කෙරෙනවා. එවුනට සිතුවිලි ගලාගෙන එනවා. දෙපාරත් තුඋම්පාරක්කා පහු ඉතලම සක්මන් භාවනාවට එන්න වෙනවා ඕක සංක්‍රාන්ති අවස්ථාවක් කියන්නේ දන් සක්මනට ඔය කියපු විදියට දකුණවම කියලා හිට පස්ස ගෙනියෙනවා තියෙනවා කියලා ඉටපස ඔසවවා ගෙනෙනවා කියලා කියලා කරන වැඩේ හොඳට ගිහින් තියෙනවා. හොඳට ගියාන්ට පස්සේ තමන්ගේ හිත වෙන දේවල් වලට යන්න ඇතුව ප්‍රාගයට දවේශයට මෝකයට අහුවෙන් නතුව කයියටන. කතාවට පස්සේ දැන් සක්මන මෙැෂිම වගේ සිද්ධ වෙනවා එතකොට මේ ක්‍රියාවලයක්ක් සිද්ධ වෙනවා ඒ ක්‍රියා්‍රියා කරවන කෙනෙක් නැතුව ඒ මසා කරවෙන කෙන නැව ගියාට පස්සේ සක්මන සිද්ධ වෙන සක්මන විසින් ආයාසකින් තොරවෝ සක්මන යන ඒ දිහාහම කරන කෙන පාලනය කරන කෙන නැතින්ද හිටමට විසිවෙ ඒ එහිටම හෙට විසිවෙන්න වෙලාවට අනායාසින් සිද්ධවෙද්දී දැන් කරනෙන නෑන කරන දෙයක් නෑනේ. ඒ නැතිනිසා ඉස්සල්ල තිබුණ දකුණවම කිය කිය ඉස්සල්ල තිබන ගෙන වාවසෝනක දැන් ඒව මකත් නෑනේ ඔය තත්වවෙද්දී ඒ ඒවා නැති නිසා දැන් හිතය හිත හිස්. හිතේ අවපාටයක් කලා හිතේ ඇතින අවපාතය නිසා වෙන තැනකින් හුලන් එෙනවා ගහග ඒ ගහගන එන හුලන් තම ඔ හිතුවිලි හි දැමු නැතින්ද දේවල් අදිනෝ ඒ ඇද්දහම අර මිෂ. කිව්වා වගේ හිතුවිලි එනවකිල ජැනගත්තට පස්සෙ බලින් සක්මටගේෙන් දෙපා ඒමන්ගේ මේ එක දන් සංක්‍රාන්ී අවථාවක් ීදීර්දම මති මොකදද මරිවර්ටනය සිද්ධ වෙනි පරිනාමේද සිද්ධවෙේ. ඉදි එඒවෙලා කුලට ඇදල ගේනවා වෙනමට හිතුවිලි එනවනං හිතුවිලිවල ගිහින් හිතුවිලි කෙලා දැනගත්තට පස්සේ හිතුවිඩිවලට සටිමත් ගතිමත් වෙල බලන්ඩ මොකද වෙන්න කියලා ඊලන් ඊළඟ වාර්තාාවේ ඉදිරිපත් කරන්න මොකදේ පර්ීෂණය. මොනාද ප්‍රතිඵල එ මයිස්වාම සමන්හස පරයංක භාවනාව කරනකට නාසිකාත්‍රයට සිතපි හිටවාගෙනවාඩි වෙනවා බිනාඩී හතලිස් පහක්විතට පරයංක භාවනාවත් කරනවා ටිකවෙලාවක් යනොකොට ආවාස ප්‍ර අශවාස ගැකිවෙලා ඉන්නවද නැද්ද කියල් නින්ද නෙවෙයි හුස්ම දැනෙනවා දෙකට නැමෙන සරමටම හුස්ම දැනි දැනී නැමිල නැමෙනවා එහ පැත්තකට ඇලවෙන. ඒ වගේ තුන් හතර පාරක් කෙලින් වෙලා අල්තෙන්නාශක ක්‍රේට් සිතු පහිටුවක්නවා ආයිත් තර විදිහටම නින්ද නෙවෙයි මේ හුස්ම වැටෙන කියන එක දැන නමට එහිම තමයි ඒ විනාධියහ ත්‍රිස්පා ගෙවෙන්නේ සම වහස එන හුස්ම වැටෙනවා දැනනට හුස්ම වැටන වේගය ස රලුද සසා වස හ කට හස්මගේ තමා ට හ එතකොට එතන සිද්ධ වෙන්නෙත් අර සටමනේ සිද්ධ වෙන දේම පර්වයන්කයේ සුභාල් අතන්දි වැවැනි යනවනේ මෙතනද ඒට හි සම්පූර්ණය හිත වැටෙනවා අද වැටේට සම්පූර්ණයෙන් වැඩට හිත වැටනට පස්සේ මේක කරන කෙනා හිමීට දියවෙන කරන කෙනා දියවුණට පසේ තමන්ගේ ශරීරය තමන්ටම පාලනයක් නැහැ හිස් පිටිමෝට් පිටි ගෝනයක් වගේ හැැක් කරට ඒ රැකරටන්ගත්තරපසය එක දෙතුම් පරක් වෙනවා කියලා කියන්නේ ඒ එක දිගටම වෙනවා කියනක කියන ක්‍රමය හොඳයි ඒකේ හොඳයි කියලා කියන්නේ ඒකන් එතන නවතින්ට කියන කතාව නෙමෙයි ඕකෙදී මම කියන්ඩුවන දෙයක් තමයි එහෙම නැමෙනවා හිතල කෙලිින් වෙනවාය නැමෙනවා කියන කතා කියවුුණානේ ඒ ස හිතල කෙලිවෙන්ඩපා එහෙම නැමිලා ඉද්දී එහෙම ඉඳගෙන මන් නැමිලා ඉන්නවා කියන එක දැනගන ඒකත් ඒක වැඩිපුුර දැනගන්න පුස්ම දැනෙනවාන කොහොමත් හිට අමතරව මේ මන් නැමිලා ඉන්නවා ෙන සතිමත් සතිමන් බලන්න්න මොකද වෙන්න කිය. ඒ නත් අප නැමෙනට පොඩි අකමැත්තක් කියනවා ගතියක් වෙනවා බලමු ඒ බේත බීලා මොකද වෙන්න කියලා ඒ මයිසර වින්හස ඔවහන්සේට ඉදුක් නීරෝගගේ සව දර්ගා අයික්සල බේවාකල් ප්‍රත්ථ සන්දන වන කතා කරනද කද අතයිස්වද කවද සන්දයන වන කතා කරනද ඇහෙන්න්න අපි අනයුත් කරන්න වෙනවා කතා කරනවා. නැත්තන් ත් මනෝජිගෙන් අහු මොනාරරිගාන්න දේනක්ද සාමීන් වහන්ස තෙරුවන් සරණයි භාවනාව කරගෙන යනව වාමීන් වහන්ස මේ අරස්ක්මන් භාවනයක් පහනාව පටන්ගන්න කලින් මං බුදුන් වැදල බුදුන් වදිනකොට මර්ගේ ගොඩක්වෙලා හාම්දුනර නේ කකුලේතැන් ඇගිදිිවලයිඉඳං ධන හිස්සට වෙනකම් උඩට මොකක්හරණිකං ගලනවා වගේ දැනෙනවා. ඊට පස්ස අර හිරි වැටිලවාගත්ති යනවා ඇස්සෙහෙම ඔලුව බරවෙන ගතිය එෙනවා. ඒත් පස් ඒ විදිහර තියයේද්දි තමයි සක්මම් භාවනාව පටන්ගන්නේ. ඉට පස්සේ යටිපතුල් තිික වෙලාකොට යට්ටිපතුල් ස හැල්ලුවට අරසිනිදුවට වක්ගේ දැනෙනවා. ඉස්සැල් වෙන තනම් මට විලුම්ඹ ඇගිලි තදට දැනෙනවනි දැන්ගෙහෙම දැනෙන් නැහැ. ටික වෙලාවකින් ඟට ධනිස්තින්. පහලාර බරගතියක් වගේ දැනෙනවා. ට පස්සේ සමහරදානට ගොඩක් මුළු ඇඟම ඉදිකට්ටුුවලින් අනිනෝ වගේ වෙනවා. ඊළඟටාරය යට පතුල් ගොඩක් සැහැල්ලු වෙන නිද්ධ මත ගතිය විසිවෙන ගතිය පොඩ්ඩක් වෙනවා. සමහල්ලට කැස්ස වගේ එෙනවස්සාමන් වහන්ස මේ ඔයිළඟට අරදිව නිකං ඇලිලා වගේ තියෙනවා තල්ලට. ඒ වගේ තමයි සක්මම් භාවනාව කෙරेंगे සාමීන් වහන්සහොඔ නිරක්ණය කරලා ක් තොරතුර වි පත් කෙරුව ඒ ජලිපත් කර කිසිම තොරතුරක් මම පතිික්ෂප් කරඩ යන්න ඒ වැඩේ යන විදියට අදා වෙන තොරතුරු තමයි ඔක්කම ි පත්තිව එක හදන්ඩයක් है මේ ඔක හොමොකරගෙනයන්න තමන්ට පුරුම විදිහ වැඩ සිතයගෙනය හන්දා අවශ්‍ය මුත්තටාවට පස්සේ අවශ්‍ය කරන්නේ ෝක දිගරම කරන එක ම කරනවා කියලා ඒ මයිස්සාමන්නහස සමහරක්දාට මට බදුන් වදි නොකට අර විදිහට එහෙම වෙන්නේ නැහැ ඒ එදා එහෙම වෙන්න ඇතිදාට මම මේ අ පටන් ගන්නවා මේ වම දක්වුණ කියලා ඒ විදිහයට පටන් අරං ඉලකට ඔස්ස වනවා ගෙනියෙනවතා අනවා විදිහට පටන් ගන්නවාර තාමා අ්‍යෙන් මාවර මට නිකන් දැනෙනවා බුදුන්වැදලයිඉවර වෙනකොටම පර්යා මේ මේසාක්මන පටන්ගන්න ඒ නිකං අවස්ථ දෙ දෙවිදිහකට සමයි වෙන්නේ එකක දවසටන අනියකන්න කියපු එක තමන් හොඳයි කලා හිතපු හොඳම මේ එකන එක එක දවත්වරට එකක්ක විදිහට වෙනවාසාවින් වහන්සේ විස්සලම දිරිපත් කරපු කිරුවේ නරක මේකද හොඳ එහෙම නැහැ වැඩියෙන් වෙනවායි විදිියඒක වැඩියෙන් වෙනවන වැඩිය හොඳයිඒමනැත්තං ඒක හොඳ මේක කිය හිත නොන ඒ හොඳයිඒක තමයි ධනාත්මක චින්තන ය ඒ එක තමයි කරොසන්න නසක ලතියන්නේ වැරදිිය එකට වැඩිය ने प नेर में है ी गने में पता करने च करना वचचन न हिंद में दििगटम करंड ई ි පාර්යන්කඇත්තේඒ සක්මන වරම ම පර්යන්කේට වාඩි වෙනවා. ඉක්මනින් ආශ්වාස ප්‍රශ්පාසය ගෙවවිලා යනවා කියලා දැනෙනවා ගොඩාක් දවස්සලට මගේ නලල එම ඔලුවයි වගේ යන්තන් හිරිී වැටෙනවා. ඊට පස්සේ මට ගොඩක් වෙලාවට අර නිකං හිස් මේ දේවල් කුහර වගේ ඇතට විහිදිලා යන්න දේවල් පේනවා දැ දම්පාටඒ වගේ එක එක දේවල් නිකම් පේනත් ඉස්සල්ල ඉඳලම මට එහෙම පේනව පෙනනිිලාඉවන ඇති වෙලා යනවා ඊට පස්සය ඊනකට දිගටම හෙම්මම ඉන්නවා ඒවට සතිමත් වෙලා ගොඩක් මේ දිවයහෙම ඇල්ලි ලා තියෙනව වගේ තල්ලට තෝල් අදවෙෙනවා ම ට පස්සේර වෙලා විනා්ඩි අරිස් පහක් කතර යනකොට වගේ ලාම එක්ක වදිනකොට රැස් සැරගන්න අපහසු වගේ තත්වයක් තමයි තියෙන් නිසාමීන් වහන්ස පාර්ියන්කයේදී සක්පනදිත් ඔය වගේම කතාව තමයි කියවෙන්නේ ඔහුම සිද් දමන් දිපොලිමකි ම පොඩ්ඩක් එකෙ හෙත්තුුසාාක පෙන්න්න වඩ හේතුව තමයි වෙනදේට වෙන්ඩෑරලා අපි වීගෙන් බලාගෙනින්. එක ම එක තමයි අපි කියන්නේ අරමුණ ගත්කට පස්සේ සතිය ඉස්සර හැටැවිල්ලා සිද්ධ වෙන දට අපි අලකොල වෙන්නතුව කළබල වෙන්නතුව වන්න දේට වෙන්ඩ අරිකු. එහෙම වෙන්ඩරයට පස්සේ අපි ධම්ම විචේ පේෙන්ටපට අු ධර්මතාවයක් පේට පටට.ඒ එෙන ධර්මතාවයට වෙන්ඩරලා අපේළ හම්ඹූර්ණ වෙන්ඩරල බලාගෙන බලාගෙන ඉන්න අප යම් වේසක් සම්බීර්යක් යම්මාආකාරයක ශක්්පියයක්ව්‍ය ඒ ශප්පය ගන්නවා කියලා තේරෙන්නේ හොම තල්ල ඇලිලා එහෙමනත්තන් දත විකාගෙන ඉදලා එහෙමනත් අධ්‍යක තද කරගෙන ඉදලා එමනත්ම් පස්ස තදකරගෙන ඉදලා ඉතින් ඒවා සුභාාවෙන් සිද්ධ වන දේවල් මේ ගමනේ දක් කරන්ඩ කරන්න කර්ඩ කරන්න තමන්ට ඕ සාමාන්‍ය දේවල් විද්දිිය ඔය තද ගති පොඩ්ඩ පොඩ්ඩ අඩි ඒ වැරදි නෙමෙයි ඒඒ මාර්ගේ සිද්ධ වෙන දේවල් මාර්ග හරිට සිද්ධ වෙන දේවල් එහින්න්න මේ යන විදි හොඳයි හොමම කරට සුමාන් දෙෙකරතුනට සරයක් ස්තරයක් තුරමට වාර්තාවක් ඉරිපත් කරන්න එහෙම ස්සාමීන් වහන්ස උ වහන්සේ තෙරුවන් සරණයි නිදිත් රෝගී පන්ුමලතවා තරගලින් නොනටයකෝ ත ස පම දැක්ුණ ලෙස්ට පාදට හිතම කරමින් සක් පන්කිමට පතන් ගන්නවා දකුණම ඇතේ ඇගේල සිට පුර හිස දක්වා ක්‍රමේ බ්‍රේදරාවක් ඇති වේවා ඒවෙලාකට අත පල නැති වගේ දනවා හිසින් හා නාලදින් ශක්තිය පිට වවා දෑරන අනයසෙන් භාවනාව වේදනවා පර්යන් කෙ සම භාවනාට සතුමත්ෙන සතමත්යෙන්නේ ආශවාස් ප්‍රාශවාසයට හිස මුදුලින් ශක්තිය පිට වෙනවා දැනවා දත්තලින්සාහ විදුරමහහි එන වේදනාව ඇස් දෙක දක්වා හිදෙනවා ඇස් දෙේ ඇස්පෝල ඇතු ලුත් වේදනාවක්ෙනවා ඒ ටිකක් ඇස්සඇත් තුළටත් යන වගේ දයෙනවා කකුල් දෙකේම නියපොතු වශසයෙන් ප්‍රධීම ආරම්භ වෙනවා ඒ ඇගි වලටත් කැනීමින් කිතදුරක් කුඩටනවා අද දෙකේද විශේෂයෙන්ම දකුණු අතේ නියපතු වශයෙන් වේදනාව කටන්ගෙන ඒ ක්‍රමයෙන් උරහිිස දක්කාම එෙනවා උරනිසාහ අපිටේද වේදනාත් දන්නදල බ හොඒ කියනටික ොහොඳයි හොදට ඉයට හාරගෙන යනවා තව මැනික්වාගෙන ඔකොහොම වෙන්ඩඩ ඔඩට කඩාගෙන මස් කඩාගෙන මස් මින්න්ස් කරගෙන ඇතුලට හිට යනක් වෙලාවේ හෙම යද්දි කොඳට එකට යන්න්න ඉඩ දීල බලාගෙන ිට බැලු ඇකිතා මොුණල් හම්බිටි කිය ඔබහන්සේට නිදිදුනි රෝග සුව දීල්ද ශත්තේවා ගුණවර්ධන කියලා මහත්නය කරි නොන කෙනෙක් කරන්නවා මතගනෑ මීට ඉස්සල්ලා හිටියද කියලා එයාට මූලික උප දෙස්සෙෙන් මහම්බෙලා තියනවාද උුඩ්ඩක් කතා කිරුවට උදව් කරන්න පුළුවන් පවශනා නම්ම උත්්කරලා කතා කරඩුවෙනවා. කතාරන්න තන් සඳන ඕන කතා කරනවාද හොඳ වෙනකාටහරි මොනහරි කියන්න කරන්න තියෙනවාද න් වහන්ස තුළ හැම දෙදනාවට තිරුවන් සත්නයි සක්මන් භාවනාව නිරුවන්ට ජීවිතය පූජ කළ සක්මන පටන්ගන්නවා පාදයට සතිමත් වෙනකොට පත්තුළේ සිනිදු එලිස භාව තාමත් තියෙනවා සමාදසර වම්පාදේ ඇටවල ශබ්ද වල්ලු කරේ දනහිසේ ශබද්ද ඇසෙනවා පම්පාදේ කොරගතියක් තියනවා සම්ිලන්ස් ම දවස්සල රගහගහ තමයි යන්නන්නේ මහපට ඇංකිල්ලයායට තුවාලයෙකුත් තියෙනවාගේ දැනෙනවා කට ඇලවිලා දීවට සීතලක් දෙනෙනවා උරහිස බරයි අධ දෙකත් බරයි උරහිස බෙල්ලට සම්බන්ධ වන තැන දෙවිල් ලක්ෙනවා බඩට උමතර වැැක්කන ගිය පාරවා ගනමීක් ලාවට තමයි ඒකත් තියෙන්නේ සිතුවිලිත් දෙෙනවා ඒවටත් සතිමත්තවී සක්වන යන්නවා යනවා ආනාපානේයටට සිතියම් කොන්න කොට සමාධිමත් වයෙනවා උස්ම නොදනී යනවා සහරවෙලාවට ප්‍රශ්වාසය බරගත්තියද දැ වෙනවා ඉදිරිටත් බර වෙනවා සමාරට පැත්තරත් බර වෙනවා ඒවෙලාවට ඒවිට සතිබත් වෙනකොට කෙලිින් වෙනවා නිකම්ම ඊට පස්සේ උරහිස බරයි බෙල්ලත් දැඩි වෙලාවගේ තේරෙනව සමහර වෙලාවට තුළින් සමහර වෙලාවට ග්‍රමණයක් තියෙනවා පොඩි වෙලාවකට බුදුන් වඳන වෙලාවට සාමින් වහන්ස ගොඩක්ම සතිමත් වෙනවා හිස තුළින් උඩට යටට ග්‍රමණ සිද්ධ වෙනවා. දීපතිමත් ආකාශ අවකාශ දස්වෙනවා මේ දීතිමත් වෙලා සමහර වෙලාවට පෙනෙනවා ඒමට පෙනෙනවා කිය සතිමත් වෙනවා ධර්ම දේශනා වෙලාවිදිත් ට උනුවතුර වැැකරනව සභාගයක් තියෙනවා සාමාන විදියට හොඳට කායට හිතගිය නක්ෂුණ තමයි පෙන්නන්නේ ලක්සනවලට මේ දවිශේෂයෙන් බඩට උනුවතුර වගේ වැැකරන වගේ දැනනහම ඒක හොඳට හිත කය ඇතුලට හැපු විදික් පෙන්න්නේ ඒවගේ දේවල් දැනුණහම ඒවට පොඩ්ඩක් කිට්ටු වෙලා බලන්න. තවතනක කියවුණ මේ රපත් බරවක් බරයි වගේ දැනනෝද වේදනාවක්නවට කත කතාව කියවුණ. දැවිල්ලක්ෙන සමමස් ඒක බලන්ඩම කියනවට වැඩි පොඩක් පැහැදිලිව කියන් ඩෝන මොනවරපත්තටන්නේ කොයි කොයි හරිිය දෙන්නේ ඔොයි වගේ ද වේදනාව කියන තොරතුර කර කරපුහම ඒක තව වඩා හොඳ වෙනවා ඒකට එහෙම බලන්ඩක ත අපට ටිට්ටු ෙන්ඩොනය වගේ දේවල් දැනත්ති මන් වහන්ස බෙල්ලා මුල්ලටයි මේ මැද්ද ජොයින් පෙන තැනටයි තමයි වේදනා වෙන්නේ රස්කටවා ඒම සමාස කමන් නෑව කොහොම්ම වෙන්ඩාරත්ත සිදුවආකා සිද්දුවිය යුතු ආකාරයට පරිවර්තනය සිද්ධ ේගෙනනවා දිගට මොහොම කරු ඒමසාමිනිසා ඒ බෙල්ල මුලට සමාරවෙලාටර බඹර චක්ත්‍රයක් වගේ කැරකෙ වෙන එකකුත් එවෙනවා සමාර් වෙලාවටගමන්න ඒ ක්කොම පෙරලි සිද්ධ වෙනවා ඇ පෙරලි සිද්ධ වෙන්නේ කයිට හිත තියෙන නිසා එඒන්න හින්දා මේ කොහන්මම කරන්්ාවග බහුලි කත කිරීම තම වඩාගලක්ව එම ඇස්වාමිනවාස්ස බවන්සේ නිදික් නිරෝග සොවෙලා බේවාක් තීරශ තර සරන්නයි දුල්මිනි නොන තෙරුවන් සන්න බන්ති වෙලාව තියනවාද ලා යවා ශෝකය කැන දේෂය මල්දිික ඇත් නික අඇගේ ඇතරට තේරෙන එක්වාගේ මට තේරුන්න ශෝකය කියන්නේ දවේශය මොකක් හරි වෙන මුහුණුව රක්ද ගමක් ලේ ෝකය කියන්නේ දවේෂයේ කොටසක් තමයි ඇඟ ඇතුරට තේරෙන්නේ නිකන් එක වගේ තමයි. ශෝකය කියල කියන්නේ විශේෂයෙන් දොම් නස කිය එක ඔ අදමට ඇත්තට මෙහම එකක් වුණා මකද මෙහි මරණයක් වෙලා මල්නැක් කියන්නේ අත්ත කෙනෙක් ළමයි දෙන්නෙ මරල ශ්‍රී ලංකමින් ච තු ප අ අලුත් ක ඉතිං මං එතර දන්නත් කෙනෙක් ඉති මට තේරුණන මට රැන්ගේ ඇතුළේ තේරන අරකම ඇඩුවනහ නමුත් මගේ ඇගේ ඇතුළල අර මට තේරුණේ දවේශක ඒවා සේරම් ඒවෙන්න ඒ අපිට හරියට මත් තින්ට දෑයකත් දේශේද නත් ශෝකද කියලා ඕ කැමටි තුට අඩන් ඩෝනේ ඇදෙනෑ කිය අරවගේ දේවල් උනහම අපේ මුලු මුලු චිත්ත සන්තානයම අනි හැමදයකින් අයින්වෙනවන.ඒ විඤ්ඥානය අත් හැමදයකින් අයින් වනට පසේ විඤ්‍යානයට නවටින්ට තියන එකම තන්න කය. ඒ ඒවෙලාවෙ කයට හිත ආවට පස්සේ කය පේන්ඩ පටන්ගන්නේ අර දකලා තියෙන දෙයින් ඇතිවෙන ක්‍රියාකාරිත්වය තමයි දකින්න හඳ එතකොට ඒක දකින්ඩවෙන් දකිඩ වෙන්නේ දුක්මුසු තත්වයක් නම් ඒ හැගේ තියෙන කොමත් ඔය වෙලා වෙ තියෙන්නේ රිනාත්මක කම්පන චංචල දේ ඒ රිනාත්මක කම්පන චංචල වේග තමයි පේ එකට ඒබල් එකක් දෙෙන්ද යන්න නරකයි සටිමත් වෙදී ඒ ඒකේ සත්ත ස්වභාව තේරම් ගණඩ හදන්නුව ලේබල් කරඩේ යනකගේ තරම් හොඳ දෙයක්මම බැලුව මෙක අට පපුුව තද වෙලා ඇඟ නිකං ගල් ගෙහිලවතු හැ ඊට පස්සේීමට දාසක්න හොඳට තේෙන ගත්ත අ කරන්ටක යනේ ව සේරුම්යා වෙන්න ගත්තා අර මුලද ඇහබැ දැංගම් කක්ට මට තේරම් පහරමුුණගාම් කෙලීම ඇඟට යන්න හිතයනවා ඉබම හැබැ ඒකින් ඩිස්ට්‍රරක් කරනවා ඇඟට හිත ගියාන්ට පස්සේ අප පුළුවන්තර ඒකට පුත්තන් ආසන්න වෙන්ඩෝන හිමීට. පාටම බදලල්ලන්න නැතුව ඇඟට ආවටපසය පිමීට පුළුවන්තරම් ගි ගිත්වී ගිටවේී අපි ඒක තව තොරුතුරගන්න. ඒ ඒවට අපේ දන්න ඥානය දාල දේවල් හිතන්නේ කරන්න නැතුව මේකේ රෝ නේචරක බලන්න .

ඒරවනය වාමීන් වහන්ස මේ දවස් දෙකක් කලේ ෙන පොඩි ප්‍රශ්නයක් විස ගන්න අප හා සාමීන්හන්සේ පාසක්මන පරර්යන්කය සක්මන වෙන ද වගේ නෙමේ පුදුම උද්‍යෝගීන් දැන් හැක් කරන්න හිතිල තියෙනවා දිකටම ඒ විදියටටම කරනවා සාමීන් වහන්ස පාණයන්කේති සාමීන් වහන්ස මේ නොදන්නා තැනට පහුගේ දවසර කීපු දෙතුන් අතාවක් හිතරායන නැත්තම් මුළු පර්යන් කියෙවනු දන්න තැන ටිනවා වගේ තමයි හිටේ ඒඒ පෙරයි දාඉන්දන් සාවාමීන් වහන්සේ මේ සිතුවිලී වේදනයි සිතුවිලී වේදනයි මූලකර්මස්ථානයයි තුනම එකට එකතු වෙලාසිහැ හැවිලම හිතනවා සාමීන් වහන්ස මේ දැම්මොකද කරන්නේ දැම් මොකද කරන්න කියාර එහම දෙයක් එනවා සාවින් වහන්ස එකටම තක දැන් දැන් ආශහාහස ප්‍රශවාසය ඉන්නවද දැන් සිතුවිල්ලට යනවද දැන්වේධනාව ඉන්නවදකර දැවෙන සාවාමින අසර වහන්සේ කෙනො ගැ කැමරාවක් කටවොල තියනවගේ තුනම නිරේක්ෂණය කරනවා. ඇ නිරීක්ෂණය කරන අතර ආයයහනෝ දැන්ම්මොකොද කරන්න කියන එකක් එනවා සාමීන් වහන්සේ එකටි ප්‍රබල විදියට මේ ඊ ආවසාමන් වහන්සේ ඒ පර්යන් කියේදී මුො න ඒක මොහොදයි මංඕක ඔය කෑල්ලස් තද සාකච්ඡා කරඩි කියලා හිටිය ේෂ කතා කරද එට වෙලා නැතින්න මට යන්න ගරුගිය ඔතනදී සිද්ධ වෙන්නේ ඔය තුනක් දකිනවා කියලා කිව්වානේ විදනාවයි හිතුලේ තවත්ම පත්්කක් දකිනවා කියලා කිවනේ රමුණයි ඔය බස සි ඒ තුනක්ම දැන් දීලා එකක්වත් ගන්න ෑනෙ තුනව කත්තකට දීලා බලංඉඩ පුලුවන් හැකියාවත් තියෙනවානේ එතකොට ඒ හැකියාව තියෙනවා කියලා ගැන හිත පූර්ණ නිදාහ සිිත හිතා අර තුන්නටම උපේක්ෂා සහටට මධ්‍යස්ත බව දක්ව. ඉතිගේ මධ්‍යස්ත බව දක්වණඩ දක්වඩ අපිට පෙල් පරාසේ වැඩි. ඒ පරාසේ වැඩි වනාට පස්සේ ඇඩවයිසර්ස් ලා තෝල්කයෝ මුදලිලා කොම ඇවිල්ලා අපිට නිකං උපදෙස් දෙනවා මේක රන්්ඩ අරක කරන්්ඩ අකද මේකද කියල වැඩ පෝට් යදා ඒක තමයි කියන්නේ සංස්කාරයනොත් ඔ තියෙන අපේ හැපි හැමතිම සංස්කකාරරකව දීවත්වන ජාතියක්නේ ඉ සස්කාර දැන් එනවා පේද අවිද්‍යාවට පහර වැඩීගෙන වැදීගෙන අධිතමයි සංස්කාරයනව ඉති ඕම කරන්ඩ කියලා කියත්දී අපිට පුළුවන්න්නන් මොකුත් නොකර නනේ බං උබේ හොල්මන දැම් මට අහුනානය ක කටක අට කටකොනකින් හිනාව කුදාගක නොවේ සිදධිය දිහ බලාගෙන ඉන්න පුළුවන්ගේ සංස්ථාරවලතත් අපි උපේක්ෂා තම සංකාර උපෙක්කා කියලා කියන්න හොඳයිෙනද වල භාාවන විදරයට ද හොම තමයි භාව රිවසකට නාව ත තේ. ඕමහසයේට හිතනේ හිම මයි සාාව සාකච්චා යල තිය නද ඉදිරිපත් කලාගේ ඉදිරිපත්වරට දැන් ෙන්ඩාරලා දැන් තියෙන ජලෙන්ජකා හතරවෙනි හතරවෙනි බේරියබල් එකත් ඇවිල්ල තියෙන්නේ ඉක්ේෂ ඒකටත් මුපමකර බලාගෙන හොදට එන්දර එඩ කටකනෙ හිනාල බල ේ තෝල්ක ලික. එම සන් සන්සක වහන්සේට නිදුක් නිරෝගි තීර් ගය වාස්සනාවලදවා එහෙම තව පවර න්නට අසාධ්‍ය රෝගයෝ හඳබහෙම නම් සෙනසුරහද ලංකාය වෙලාවෙෙන් තහවල් ला आ, साथिये साथिये ला हाවसෙන का ऑस्ट्रेलियावे हाव से इंदलाका प्रभोगෙන का अ साතිय වඩला साතිय ගැන साखच्चाා करලා ති වෙला තින දनाම්पන चांचල වග विश्वसा्य विदाහदा ගැනීම සඳහාමුलिින්ම මताක් කරमමු में ति लोगर අමने ෙरම් पुරण කා याම්सा्य द कार करලා ल बलापर्यෙන් इन् ल में स िलो ग््रमाමननගේ परරි निवाने प हम स खुदप कार करलामी බुद्ध बचने अभिताद उसल बलापुर्य इन्वान यह सेेल में स पेगुर स्वाමन से पසले वान से वास्वा सेसील मु्य में बला किया गलों में स ंटरवा करගे वालनाट අඹුසමියෝ දවාදරුව අම්මලදත්තලය සලුම දෙනාටත් සංවිධානය කරන්ඩ කාලය ශ්‍රමයණ ධනය වදන් කරලා මේට උදයෝගෙන් වැඩ කටයක් කරනය සල්ුම මහත්න මහත්වන්ට අපි අපි රැක බලාගන්න සියලුවම සත්වයින්ටත් විෂ්ට දේවතාවන් වහන්සේලාටත් ඒවගේම මේ සාතනය ඉදිරියට ගෙනියන්ද දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ ගුරුගෝල සම්බන්ධතාවේම ඇත්තන් ශා්‍රදේශක සම්බන්ධාවය පවත්ත සියලූම කල්්‍යන මිත්‍ර සමූහයටත්. මේවා දැකලා යම් ආකාරයකට යම් සත්වයෙක් පීතියට ප්‍රමෝදයට පත්තලා සාධතිල් අනුමෝදන් සියලුම සත්වෙන්ටත්න කුශල් අනුමෝදංගේවා කිල්ශේෂයෙන්.

එත්තාාවතා ගී හබම්ප සබබේ සත්තානෝදන්තු අප්‍රසා ආකා සට්ටාවච ෝ මටීර ගා ිකා පු්ඥන්තන් අනුමෝ වාචිකගලග සාාස

ti idang o nyati nang o tu tuna punyate yo idang o nyati nang o tu tuna punya kami nami nami bala sama gemuk

සතන් සමා තු සාධ සාසා විදනමි මුහම නමස්කාර කරගන්න. අභිවාදන සීලිස් නිච්චංවද්දා පිචායනු චත්තාාරූ දම්මා වඩ්දන්ති ආයු වන්නෝ ස්තුකම් බල අයරාරෝග්‍ය සම්පත්තිී සක්ක සම්පත්තිනේ වච අතෝනිබ්බාන සම්පත්ති විිනාතේ සමිච්චතු ශීලවන්තන් ගුණවන්තන් පුණ්යක්ක්කෙත්තන් අනුත්තරන් නුලබේනෑ මයාලත්තන් පත් පිතුම් වන්දිිතුම්වරන් සාරිපුත්්තාධි තේරා නංකාගතන් පටිපාටිය सदाशील दयावासं बुद्धबुद्धं नमः महान् हो तो, सुखी होतु तो, सुखी होतु सुखी होतु सुखी होतु तेरुवानु